සංසාර දුක කියන එක ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේ දුක් දෝමන සෝපායස කියලා යම් දුකක් තියෙනවා නම් මේ දුකමනේ අපි දුක කියලා කතා කරන්නේ. ඒකට මම දුක කියන එක හරියට මේ අර කැබිලි හරි කුරුම්බා හරි පොකුරක් වන්න කියලා කියනවා නම් දුක පත්‍ය කියලා කතා කරන මේතන මේක එකතැනින්ම අල්ලගන්න තියෙන අර ගහට සම්බන්ධ වෙච්ච මුල වගේ තැන. ඒ කියන්නේ කෙටි න්‍යායක් කියන්නම් ඔයගොල්ලෝ මතක තියාගන්න. දුක තියෙන හැම තැනකදීම දුක සත්‍ය තියෙනවා. දුක සත්‍ය තියෙන හැම තැනකම දුක නැහැ. දුක තියෙන හැම තැනම දුක සත්‍ය තියෙනවා. දුක සත්‍ය තියෙන හැම තැනම දුක නැහැ. දුක තියෙන හැම තැනකදීම දුක සත්‍ය තියෙනවා කියලා කිව්වේ අපිට කායික මානසික දුක් පිළිතා සිටින සෑම තැනකම අපිට ස්කන්ධයන්ගේ සංකත ලක්ෂණය හැම තැනකම තියෙනවා. කායික මානසික දුක තියෙන හැම තැනකම දුක්ඛ සත්‍ය තියෙනවා. හැබැයි දුක නොවන රූපාවචර ධ්‍යාන සිත රූපාවචර ධ්‍යාන සිත ඕන සතපහකට සිතක දුක නෙමෙයි නේද? හැබැයි ඒ සිතත් සංකතයි නම් දුක නැහැ. ඒකේ දුක්ඛ සත්‍ය කියන එකෙන් විදිනවද? දුක්ඛ සත්‍යෙම විදිනවා. ඒ නිසා දුක තියෙන හැම තැනකම දුක්ඛ සත්‍ය තියෙනවා. දුක්ඛ සත්‍ය තියෙන හැම තැනකදීම දුක කියන කාරණය නැහැ. ඒ නිසා තමයි සංකිට්ඨේන පංචපාදාන කන්නා දුක්ඛ කියලා අර විදිහට දුක කතා කරගෙන ගිහිල්ලා අපිට කිව්වේ කන්න පංචකය තමයි නැවත දුක්ඛාර සත්‍ය විදිහට කියන්නේ පැහැදිලි කරන්නේ. එනකොට මේ දුක කියන කාරණය දුක්ඛ සත්‍ය විදිහට අපිට සංජානනය වෙන්නේ නැහැ. අපිට පේන්නේ හැමදාම දුකක් විදිහට තමයි. ඉපදෙනවා, ලෙඩ වෙනවා, මැරෙනවා, මහලු වෙනවා. එතකොට මේ දුක කතා කරන්නේ කියොත් දුකේ ප්‍රභේද එකක් දෙකක් නෙමෙයි කතා කරන්නේ. දුකේ ප්‍රභේද මහවලක් කතා කරන්නේ නැහැ. මේක උනත් දුක, මේක උනත් දුක, මේක උනත් දුක, මේක උනත් දුක. ඒක මේ සියලුම දුක්ඛ ප්‍රවාහයේ අයිති මොකටද? සංසාර දුක කියන එක. එතකොට මේ සංසාර දුක්ඛ ප්‍රවාහය ගැන කතා කරනකොට පොදුවේ කෙටියෙන් කතා කරන්න පුළුවන්කම තියෙනවා. කෙටියෙන් සහ ගැඹුරින්ම දුක්ඛ ආර්ය සත්‍ය කියලා. එතකොට මේ දුක්ඛ ආර්ය සත්‍ය කියලා කතා කරන්නේ පිළිසිඳ දැක්ක යුතු අත්දැකීම. දැන් සතර දුකයි කියන දුක. සතර දුකයි කියලා අපි කියන්නේ කායික මානසික දුක නිසා. මේ කායික මානසිකව ඇති වෙන දුක දැක්ක කියලා කෙනෙකුට නිවන් දකින්න බැහැ. කායික මානසික දුක දැක්ක කියලා කෙනෙකුට නිවන් දකින්න බැහැ. ඒ දුක දැකන කෙනෙකුට පුළුවන් කලකිරෙන්න. කලකිරිලා ධර්මයට යොමු වෙන්න පුළුවන්. ඒකෙන් ආදීනමය දකින්න දුකයි කියලා එයා එතකොට ආශ්‍රාදයේ තුර රැඳෙන්නේ නැතුව නිස්සාරණයක් හොයනවා. නිස්සාරණයක් හොයනකොට තමයි නිස්සාරණ ප්‍රතිපදාවක් විදිහට එයාට ලැබෙන්නේ දුක්ඛ ආර්ය සත්‍ය පිළිසින දකින්න. දුක්ඛ ආර්ය සත්‍ය පිළිසින දකින්නකොට එයාට මොකද වෙන්නේ නැත්තේ? සමුදය ආර්ය සත්‍ය උපදින තුරු. ඒක කාරණා අටක් තියෙනවානේ. දුකයි දුක්ඛ සත්‍යයි. සමුදයයි සමුදය සත්‍යයි. නිරෝධයයි නිරෝධ සත්‍යයි. මාර්ගයයි මාර්ග සත්‍යයි කියන කාරණා අටක් තියෙනවා. දුක කියලා කියන්නේ කායික මානසික දුක. දුක්ඛ සත්‍ය කියලා කියන්නේ අර කතා කරන ලක්ෂණ ටිකෙන් අපි කතා කරන ස්කන්ධ දුකට කියන දුක්ඛ සත්‍ය කියලා. ඊට පස්සේ සමුදය කියලා කියනවා අපි කියුවොත් අපි රළුවම දකින සංහාවට ප්‍රතරණාව නිසා දුක හදනවා. කැමැත්ත නැති වෙනවා කියලා අපි කියන්නේ කැමැතිසේ පවතින්නේ කියලා කියන්නේ තණ්හාව කරන දේ විදිහට තියෙන්නේ නැති වෙනකොට අපිට මොකද වෙන්නේ? දුක කියන දේ උපදිනවා අපිට. හැබැයි මේ දුක ඉපදුනාට ඒක සමුදය නිසායින දුක. හැබැයි සමුදය සත්‍ය කියන එක ඊට වඩා ගැඹුරුයි. සමුදය සත්‍ය කියලා කියන්නේ අර තණ්හාව විදිහට අපිට තේරෙන්නේ නැහැ. ඒක ආයෝහනත්තු ආයෝහනාර්ථයක් තියෙනවා. දැක් කරගන්න බව. ඒක ලෝභය නෙමෙයි. දැන් වතාවක තියෙනවා කියන එක ගැන ඔයගොල්ලෝ මේ වතාවකට ඔයගොල්ලෝ ලෝභ කරන්නේ නැහැ. හැබැයි ඔයගොල්ලෝ ලෝභ නොකරත් වතාවක තියෙන බව රැස් කරගත්තනේ, ස්කන්ධ ටික රැස් කරගත්තනේ ඔයගොල්ලෝ. අනේ ස්කන්ධ රැස් කරගන්න බවට කියනවා මොකද? සමුදය සත්‍ය කියලා. රැස් කරගන්නවා. තව වචනකින් ඔක කියනවා නිකාන්ති තණ්හා කියලා. නිකාන්ති ක්ෂණේ තණ්හාව. ඔයගොල්ලෝ කැමති වුණත් එයාට තණ්හා කරනවා. අකමැති දෙයකට තණ්හා කරනවා. මම කියන්නේ අපායට තණ්හා කරනවා. කැමතිනේ අපායට. ගින්නට අකමැති වෙයි. හැබැයි ඒ ගින්න විඳින මම කරගත්ත ස්කන්ධ ටිකට ඒකට කැමතියි.
තිරිසන් සතෙක් කැමති දේ ලෝකේ අතහැරලා දාලා මැරිලා යන්න මොන දුකක් තාවත් එයා ඒකට කැමතියි. ඒ ස්කන්ධ ටික පවත් ගන්න ඕනේ යා. ඒ ස්කන්ධ ටිකට කරන සංහාව තියෙනවා. එතකොට එයා දුකට අකමැති වෙන්න පුළුවන්. හැබැයි ස්කන්ධ ටිකට නැවත නැවත කරන සංහාව ඒක තියෙනවා. ඒක නැති වෙන්නේ නැහැ. ඒ නිසා සමුදය සත්‍ය කියලා කියනකොට අර ස්කන්ධ ටිකට කරන සංහාවවත් මේ සිල්පන්නේ කතා කරන්නේ. ඒක කුසල ස්කන්ධද අකුසල ස්කන්ධද ඒක අර ලෝභය කියනවත් මේ රළු වේදෙන දෙයක් නෙමෙයි. ඒ නිසා ඒකේ බයහනක බව තමයි යන්නේ කොතෙන්ද දෙක සංහාව. අපායිනු තමයි සංහාව. ඒක නැතකල ගන්න හැමදේම ඒ ස්කන්ධ ටිකට සංහාව කරනවා ආයෙ ගන්න ආයෙතන උපදිනවා ඒ ස්කන්ධ ටිකම. පිටින් එක නිකන් හම්බ වෙනවා. ආයෙත් ඕනේ ඉතිවෙයිම. ආයෙත් එතකොට මේ විදිහට ස්කන්ධ ටිකට කරන සංහාව කියන්නේ කියන සමුදේ සත්‍ය කියනවා. සමුදේ කියලා කියනවා මේ ලෝකේ ගොඩක් සමුදේ තියෙනවා. යම් කිසි ඵල නිෂ්පත්තියක් කරන්නේ හේතුවක් නිසා මේ එක හේතුවක කියන සමුදේ කියනවා. එතකොට ඒ හේතුව කියන එක දුක කියන දේ ඇති කරන්නේ සමුදේ. අපි කියන දුක දුක්ඛ සත්‍ය දෙනවනේ. ඒකේ කායික මානසික දුක කියන තැන අපිට අර දෝමනස්ස මානසික දුක ඇති කරන්නේ අපි ආශ කරනකොට මේ සංහා කරන දේ නැති වෙලා යනකොට දෙවි ජීවිතයේ සුබතරගෙන. ඒකත් නිරෝධය සහ නිරෝධ සත්‍ය දෙකක් තියෙනවා. නිරෝධය කියන්නේ මොකද්ද? ස්කන්ධයන්ගේ මේ මොහොතේ හටගත් ස්කන්ධය නිරුද්ධ වෙලා යන එකට කියන නිරෝධය. නිරෝධ සත්‍ය ඒක නෙමෙයි. ඒ නිරෝධය තේරුම් අරගන්නකොට මොකද වෙන්නේ? සමුදය ග්‍රහණය වෙනවා. දැන් සමුදය මේ සංසාරේ ග්‍රහණය කිරීමක් තමයි. හැබැයි ප්‍රතිපදාව කියන්නේ සමුදය ග්‍රහණය කරන කියලා. ඇයි? දැන් මම කියුවොත් මෙතන අමනුෂ්‍යෙක් ඉන්නවා එළවන්න කියුවොත් ඔයගොල්ලෝ කොහොමද අමනුෂ්‍යයව එළවන්නේ? පේන්නේ නැත්තම්. දන්නේ නැත්තම්. ඔයගොල්ලෝ කොහොමද මේ අමනුෂ්‍යයව එළවන්නේ? ඒ විදිහට දැන් ඔයගොල්ලොත් පේන්නේ මේකද කරන සංඛාවද? ඔයගොල්ලෝ ඒක නැති කරයි. හැබැයි ස්කන්ධ පිටක කරන සංඛාව නැති කරන්න පුළුවන්. ඒක පේන්නේ නැහැ. ඒක අප්‍රකටයි. ඒක නැති කරන්න බැහැ. පේන්නේ ඒක නැති කරන්න කිව්වෙත් නැහැ. කිව්වේ මොකද්ද? දුක්ඛ සත්‍ය පිළිසඳ ගන්න කියලා. වැස්තරගත්ත ආයෝපණය කලේ මොකක් නිසාද? අපි නැවත නැවත ඒක අතිබවට රැඳිවෙලා දැක්ක නිසා. හැබැයි දුක්ඛ සත්‍ය පිළිසිඳ දකිනකොට ස්කන්ධ ටික හේතුයෙන් සකස් වුණා කියන දුකේ ලක්ෂණ ටික දකිනකොට එයාට වැටෙන්න දෙයක් නැහැ. වැඩිදි බොම ගැඹුරු කාරණාවක් කතා කරන්නේ. දුක කියන එක ගැන අපි දුක්ඛ සත්‍ය ගැන කතා කළා. හේතු නිසා සකස් වෙන බව සංකේත ලක්ෂණේ හේතුවට පවතින බැරි පීඩනාර්ථ පීඩන ලක්ෂණේ කියලා එකක් අපි කතා කරා. මේක දුක්ඛ සත්‍ය කිව්වා. එතකොට දැන් මේ දුක්ඛ සත්‍ය තේරුම් ගන්නකොට අපි දැකලා තියෙන්නේ මොකද්ද? ස්කන්ධයන් හේතු නිසා හට ගන්න බව සහ හේතු නැති වෙන බව නැති වෙන බව. දැන් ස්කන්ධ ටික ඇතුළත අපි රැස් කරගන්නේ පංච උපාදාන ස්කන්ධය පොත කියලා රැස් කරගන්නේ වතා පොත කියලා රැස් කරගන්නේ. එහෙනම් අපිට හම්බෙන්නේ මොකද්ද? හේතුකල් ගහමුද ස්කන්ධ ටිකක් හට ගැනීම නැති වෙන කියන එක. එතකොට දුක්ඛ සත්‍ය පිළිසිඳ රකින්නකොට සමුදය සත්‍ය නොහට ගන්න බවට කියලා. ඒකයි යම් තණ්හාවක් ගැන කියනවා නම් ඒ තණ්හාවේ නිර්වශේෂ විරාගය නිරෝධේ. අර ස්කන්ධයන්ට ඇවිල් තණ්හාව ගැන කතා කරන්නේ මේ තණ්හාවේ නිර්වශේෂ නිරෝධේ. නිරෝධය කියලා කියන්නේ අනුත්පාද නිරෝධය කියලා කියන එකට. අනුත්පාද නිරෝධේ. නැවත හටගන්නේ නැහැ ඒක. එතකොට තණ්හාව දුරුකලාගෙන තණ්හාව හටගන්නේ නැති ගැටයක් තමයි. ඒ දැන් හටගන්න තැනක් නැහැ. මොකද රැස් කරගන්න දෙයක් නැහැ. ස්කන්ධයන්ගේ හට ගැනීම සහ නිරෝධය දකින්නකොට සමුදය කියන එක රැස් වෙන දෙයක් නැහැ යාට. එතකොට එයා සමුදය නිකන්ම ප්‍රහාණය කරගෙන ඉන්නවට පත් වෙනවා. එතකොට නිරෝධය කියන එක තමයි ඕගොල්ලෝ පුළුවන් තණ්හාව නැති කරන්න පුළුවන්. තණ්හාව නැති කරන්න පුළුවන් කියල දැන් මේකට ආසයි ඕගොල්ලෝ. මේකට තියෙන ආසාව නැති කරන්න ගන්න ඕගොල්ලෝ. හිතලා මේක කැඩෙන්න පුළුවන් දෙයක්, බිඳිලා යන්න පුළුවන් දෙයක්, මේක වැරදකට නැති දෙයක්, මේක ආදීන මේ බලලා, මේක නිර්වර්තක බව දැකලා ඔයගොල්ලෝ පුළුවන් මේක තණ්හාව අයින් කරගන්න. එතකොට ඒකින් කියන්නේ නෑ නුඹ දැක්ක කියලා. ධ්‍යාන ලබාගත්ත ඒකයි වෙන්නේ. ඒක සංහිදෙව්ව යා. හැබැයි ඒකත් නිරෝධයක් තමයි. හැබැයි ඒක තාවකාලිකයි. ඇයි? ස්කන්ධ ටිකට කරන තණ්හාව නැති කරලා නෑ. මේක හදන්න ඕනේ ලාභ හේතුව තියෙනවා. ඒ නිසා දැන් ස්කන්ධ නිරෝධය ගැන සාක්ෂාත් කරන කෙනාට කෙලෙස්ය අනුපාද නිරෝධය කියලා නැවත හටගන්නේ නැහැ. සමුදය කියන කය හටගන්නේ නැහැ. ඇයි හටගන්නේ නැත්තේ? එයාට ස්කන්ධයන්ගේ උදේ නැහැ කියන නිසා. එයාට ඇති බවට රැස් කර ගැනීම කියන එක නිකම්ම නැති වෙලා කියලා.
සමුදය සත්‍ය අනුපාදයි හටගන්නේ. ඊට පස්සේ මාර්ගය සහ මාර්ග සත්‍ය දෙකට බෙදෙනවා. මාර්ගයක් තියෙනවා. මොකද ඔය සංහාව නැති කරගන්න ක්‍රමයක් තියෙනවා. ඒකට පුළුවන් ධ්‍යාන ලැබගත්ත ටික කරන්න පුළුවන්. හැබැයි අර ස්කන්ධ දෙකට කරන සංහාව නැති කරගන්න නම් ඔයගොල්ලෝ ප්‍රතිද වෙනවා මාර්ග සත්‍ය වඩන්න. ඒ කියන්නේ ලෝකෝත්තර මාර්ගය උපදවන්න වෙනවා. අර දුක්ඛ සත්‍ය දෙකෙන් ගහිනවා. ඒක තමයි මාර්ග සත්‍ය සහ මාර්ගය කියලා. ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෞකිකවත් වෙනවා. ඒක එක මාර්ගයක්. හැබැයි ඒක මාර්ග සත්‍ය නෙමෙයි. ඒකකොට දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය කියලා තියෙනවා. ඒක ලෝකේ ගලස්න තුන කවුරුත් දකින්න දෙයි. කොරක් සත්‍ය කියලා දන්නවා. කොරක් සත්‍ය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ කාලේ කුක්කුර වෘක්ෂය සමාදන් කරන බල්ලෙක් විදිහට ඒ කාලෙකට කළා. ඒ විදිහට දුක නැති කරන්න පුළුවන් කියලා. කොරක් සත්‍යත් ඔය හතර දැක්කා. ඇයි? කොරක් සත්‍යක දුක දැක්කා. දුක දැක්කා රූපේ කෙරෙන් දුක වෙනවා කියලා දැක්කා. එතකොට එයා දුක දැක්කා. එතකොට එයා උත්සාහවත් දුක දැක්ක නිසානේ ආ රූප හොය හොය ඉන්නතු මේ රූපේපා කියන බල්ලෙක් වගේ හිටියේ සැපගෙන රූපවලින් දුක ගේනවා කියලා දැක්කා යා. හැබැයි ඒක නිවරුනේ නැහැ. ඔය රූපවලින් කැමැත්ත කරන්නේ නැහැ කියලා දැකලා තමයි ආ ඒකේ දුක ගේන බව දැකලා තමයි ආ ඒකට ක්‍රමයක් හේවේ. එනිසා එයා දුක දැක්කා. එයා දුකට හේතුව විදිහට දැක්කා. මේ මේවල වලට කැමැත්තෙන් බැඳිලා ඉන්නකොට එයාට දුක වෙනවා කියලා දැක්කා. එනිසා එයා නිරෝධයක් හෙව්ව. මොකද එයා හෙව්ව නිරෝධය එයා හිතුවා මේ රූප ඔක්කොම නැති කරොත් මට දුක නැතු වෙන්න පුළුවන් කියලා. එයා දැක්කේ රූප නැති කරන දුක නැතු වෙන්න කියලා. එයා ඒ නිසා රූප නැති කළා. කොහොමද? හොඳ රූප බලන්නේ නැහැ. හොඳ ශබ්ද අහන්නේ නැහැ. හොඳ ගඳ සුවඳ ස්පර්ශ විඳින්නේ නැහැ. එයා නිරෝධයක් දැක්කා. එයා මඟක් පෙරුවා. මොකද්ද මඟ? එයා කුක්කුර වෘත්තය තෝරගත්තා. එයා ඒකේ මඟ වැදුවා. අපි හිතන ජීවිතය චතුරාර්ය සත්‍ය දෘෂ්ටිය. එයා දුක දැකලා දුක ඇති වුණ පැත්ත දැකලා දුක නැති කරන නිරෝධයක් දැකලා දුක නිරෝධ කරන මාර්ගයක ගිහිල්ලා තියෙනවා. හැබැයි ඔය එකක්වත් දුක ආර්ය සත්‍ය, සමුදය ආර්ය සත්‍ය, නිරෝධ ආර්ය සත්‍ය, මාර්ගය නැමැති ආර්ය සත්‍ය බවට පත් වෙලා නැහැ. එනිසා තමයි පටිසම්භිදා වර්ග ප්‍රකරණයේ මේ විභාග යමක ප්‍රකරණයේ සත්‍ය යමකේදී ඔය කරුණු අට වෙන වෙනම වෙන් කරලා දෙන්නේ. දුක දුක්ඛ සත්‍ය සමුදය සමුදය සත්‍ය නිරෝධ නිරෝධ සත්‍ය සහ මාර්ග මාර්ග සත්‍ය කියන කාරණාට. එතකොට අපිට මේ ශාසනය ක්‍රමයට අපිට දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය. එතකොට දුක්ඛ සත්‍ය යම් කෙනෙක් ප්‍රහාණය කළා කියනවා නම් එයා ප්‍රහාණය කළා තියෙන්නේ දුක්ඛ සත්‍ය කියලා මේ පිළිසඳ දැක්කම එයා සමුදය සත්‍ය ප්‍රහාණය කළ ඉවර කෙනෙක්. සමුදය සත්‍ය ප්‍රහාණ කළා කියලා කියනවා නම් එයා දුක්ඛ සත්‍ය පිළිසඳ දැක්ක කෙනෙක් නිරෝධ සත්‍ය සාක්ෂාත් කළ කෙනෙක් මාර්ග සත්‍ය වැඩපු කෙනෙක්. කොටෙම කියනවා නම් චතුරාර්ය සත්‍ය එක සත්‍යයක් දැක්කම අනිත් සත්‍ය තුන දැකපු කෙනෙක් බවට යනපත් වෙනවා කියනවා. මේ එකක්වත් වෙන වෙනම දකින්න පුළුවන් දේවල් එක විතරක් කියලා නැහැ. ඒ නිසා අපිට පුළුවන් අන්න ඒ විදිහට මේක අනුපූර්වම යන ක්‍රමවේදයකට පාවිච්චි කරන්න. ඒ විදිහට ගියොත් අපිට බැරි කමක් නැහැ. අපිට ස්කන්ධයන්ගේ පිරිසිදු දැකීම කියන මගින් ගිහිල්ලා ඒක සීලය නැති වුණා කියන තැනදී අදහස් කරන්නේ ඒක මේ බොහොම කාලෝචිත ප්‍රශ්නයක් අද කාලේ පොඩි දෙනෙක් ඔය සැකයෙන් කතා කරනවා. පුකුසාගේ රජුරෝ තික්කේන්ද්‍රිය පොදුලේ තික්කේන්ද්‍රිය කියන්නේ තීක්ෂණ ඉන්ද්‍රිය තිබුණ කෙනෙක්. දැන් උද්ගටිතඥ විපටිතඥ කියලා පුද්ගලයන් බෙදෙනුනේ නෙලිය සහ පදපරම කියලා. එතකොට උද්ගටිතඥ පුද්ගලයාට වචන මාත්‍රේම සෑහෙනවා. එතකොට විපටිතඥ කියලා කියන්නේ අපි විපටිතඥ කියලා භාවිත කරාට ඒ විපටිතඥ පුද්ගලයාට ඒක එයාට යම් කාරණා සමුදායක් ප්‍රකාශ කළාට පස්සේ දේශනාව තුළ එයාගේ මනසේ සත්‍යයට වැඩෝ ගන්න පුළුවන්කම තියෙනවා. ක්‍රමක්‍රමයෙන් එයාට ඒක දියුණු කරගන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට දැන් පුකුසාති රජුගේ විපස්සනා මාර්ගයේ පුද්ගලෙක්. ඒ නිසා භාග්‍යතුන්වහන්සේ බොහෝ කර්ම කාරණා සමුදායක් විස්තරාත්මකව එයාගේ මනසේ මට්ටමට ගැනීම සඳහා දේශනා කළා. එතකොට ඉන්ද්‍රිය අනුක්‍රමයෙන් දියුණු කරගෙන තමයි ගියේ. පුකුසාති රජුගේ ඒ වෙනකොටත් එතකොට ආර්ය දර්ශනය අහගන්නේ යම් වෙලාවකද ඒ කාය සංවරය ඒ වෙලාවේදී තියෙනවා. වාග් සංවරය ඒ වෙලාවේදී තියෙනවා. මනෝ සංවරය ඒ වෙලාවේදී තියෙනවා. දැන් අඟුලිමාල රහත් වෙන තැනදී අපිට හිතෙන්න පුළුවන් අඟුලිමාල කොහෙද සීල සමාධි ප්‍රඥා වැඩි කියලා. එහෙනම් වරෙද්දලා ආවා
භාග්‍යතුනාදී පසුබස් ඉස්පන්න වෙනවා හොඳ අදහසින් නෙමෙයි. ඊට පස්සේ නමුත් එයා අරිහත්ත්වයට පත් වෙනවා. එතකොට අපිට බලන සිද්ධිය එකක් උනාට අපි රහත් වෙනවා කියලා කතා කළාට රහත් වෙන්නේ නැහැ නේ එකපාරම. සෝවාන් වෙනා සතුටාගාන වෙලා අනාගාම වෙලා තමයි අරිහත්ත්වයට පත් වෙන්නේ. එතකොට එයාට ඉස්සෙල්ලාම තේරෙන්නේ මොකද්ද? මේ කය වචන දෙක සංවර වෙන්න ඕනේ කියන එක එයාට තේරෙනවා. ඉස්සෙල්ලාම ධර්මයේ තේරෙනකොට තේරෙන්න පටන් ගන්න තැන මොකද්ද? මේ රළුපත්තේ කය වචන දෙක පවත්තල මේක කරන්න බෑ කියන එක එයාට තේරෙනවා. මානසික සියුම් බවට පත් වෙනකොට නිකම්ම කය වචන දෙක සංවර වීම ඇති වෙනවා. ඒක ක්ෂණිකව අවබෝධ වුණත් අරමත්තමේ දැනුම ඇති වෙලා තමයි එයාට ඊළඟ මට්ටමට දැනුම යන්නේ. ඒ කියන්නේ එයා අපි හිතමු හදිසියේ හරි ඔය රහත් උනා කියන එක මොහොතේ ඔක මගින් නතර වුණා කියන්නේ ඔය එක මට්ටමේ නිකන් හිතන්නක ඔයා සෝතාපස්සි ඵලයට කලින් මේ දේශනාව නතර කළා කියලා. හැබැයි එයාට ඒ මට්ටමේ නතර කරා නම් එයා සිතන පතන් සිල්වත් පුද්ගලෙක් සීලය රකින්න ඕනේ කියන දැනුම ඇති පුද්ගලෙක්. ඒ කියන්නේ එයා ඒ මොහොතේ ඉඳලා සිල්වත් වෙන කෙනෙක් තමයි ධර්මය අහන්නේ ඉන්නකට. ඒ මොහොතේ එයා සිල්වත් වෙනවා කියනවා. ඒකෙන් අර අද සමහර අයෝකින් වැරදිවට අර්ථකථනයක් ගන්න උත්සාහවත් වෙනවා. සිල්වත්ින්න ඕනේ බණ අහන වෙලාවට එකපාර දෙයිය කියනවා. එහෙම වෙන එකක් ගැන නෙමෙයි කතා කරන්නේ. නියය පුද්ගලයාට ඉක්මෙන් අවශ්‍ය ක්‍රමයක් තියෙනවා. දැන් උද්ගලිකඥ පුද්ගලයාට බාහ්‍ය දාර්ශනිකයේ නිත්‍ය විද්‍යාත්මක සුතේසුත නැත්නම් මුතේම තමත්නම් විඤ්ඤාතේ විඤ්ඤාතමත්ක් කියන ඒ කාරණා ටික කතා කරනකොට ආරියත් ඒකපත් වෙනවා. හැබැයි ලෝකසතරජිනු ඊට වඩා කාරණා සමූහයක් කියන්න ඕන නේද? හැබැයි නියය පුද්ගලයාට එයාට කාලයක් තිස්සේ ඉන්ද්‍රියයෙන් වඩන්න වෙනවා. අර පුද්ගලයා ඉන්ද්‍රිය වඩන්නේ නැතුව හිටියදී මේ සතරේ තරම් පුරුදු කරලා තිබුණ නිසා තමයි ඒ අවබෝධයට එකපාරටත් එක පුළුවන්කම ලැබුණේ. ඒ නිසා මේ බුද්ධ කියන වචනේ ඇහෙනකොටම අරමත්තම තාවේ. අධිත රාජ්‍ය කජකම දාලා එන්න තරම් ඒමත්තම තාවනේ. එතකොට නියය පුද්ගලයෙක් බවට පත් වෙනකොට නියය පුද්ගලයාට සිද්ධ වෙනවා ඒක දැනගැනීම සඳහා සීල සමාධි ප්‍රඥාව සමහර විට ටික කාලයක් තිස්සේ යාට පුරුදු කරන්න සිද්ධ වෙනවා. එතකොට ඒ කෙනකෙනාගේ ඉන්ද්‍රිය වැඩිලා තියෙන ප්‍රමාණය අනුව ඒක සිද්ධ වෙන්නේ. එනිසා ඉන්ද්‍රිය වැඩි වීම ඉතාම වැදගත් වෙනවා. සීලය තුළ අපි අද මෙන්න අවශ්‍යම වෙනවා ඒක නිසා. එනිසා සීලය කියන එකේ කය වචන දෙකේ සංවරය බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා. එතකොට අර කෙනා සීලය නැතුව නිවන් දැක්කා කියන එක නෙමෙයි ඒකෙන් කියන්නේ. ඒ සීලයේ පිළිසා සිටින මත්තමකට පත් වෙලාම තමයි කියන්නේ. සීලය කියන දේ සංවර විය යුතුයි කියන දැනුම ඇවිල්ලම තමයි ඒකන සෝවාන් ඵලයට පත් වෙන්නේ කියලා දැක්ක. සතරදාන ඵලයට පත් වෙන්නේ අනාගාමී ඵලයට පත් වෙලා අරහත් ඵලයට පත් වෙන්නේ. හැබැයි අපි එකපාර රහත් වුණා කියන වචනේ පාවිච්චි කරනවා. හැබැයි ඉස්සල්ලාම කය වචන දෙක සංවර කරගෙන සීලය පිළිපදන්න ඕන කියන එක යාට තේරෙලා වැඩි චිත්ත සමාධියක් අර කියන කාරණයක් එක්කම හිත වැඩෙන චිත්ත ඒකාග්‍රතාවය සමාධිය වැඩිලා ඒ සමාධිමත් මනසට තමයි යාකාර යථාර්ථයේ ගොචරුනේ. එතන ගියේ සීල සමාධි ප්‍රඥා කියලා ටික. ප්‍රශ්නේ තියෙන්නේ ඔය සීල සමාධි ප්‍රඥා කියන එක වැඩෙන්න කියපු කාලයේ විතරයි. කෙනෙකුට විනාඩියක් ඇතුළත වෙන්න පුළුවන්, කෙනෙකුට පැයක් ඇතුළත වෙන්න පුළුවන්, කෙනෙකුට දවසක් ඇතුළත වෙන්න පුළුවන්, කෙනෙකුට අවුරුද්දක් ඇතුළත වෙන්න පුළුවන්. හැබැයි එතකොට ඔය ටික දිගටම ගන්නකොට එකම දේ එකපාර වෙලා කියන එකට දෙන්න තියෙනවා. එකපාර වෙන්නේ නැතුව වගේ තව කෙනෙක් දිහා බලනවා වෙනවා තියෙනවා. ස්ටෝක් කතරන් ගිහිල්ලා තමයි අද ගොඩ දෙන්නේ. ඒක කියනවා සීලය වෙන්නේ නැහැ ඉඳලා කරගන්න පුළුවන්. ලෞකික ධ්‍යාන සහ ලෝකෝත්තර ධ්‍යාන ගැන කතා කරනකොට ලෝකෝත්තර ධ්‍යානයේ ලක්ෂණය උගලන්ට බලාගන්න පුළුවන්කම තියෙනවා කොහොමද? ධම්ම සංගරිප්පකරණයෙහි ලෝකෝත්තර සිත් විග්‍රහ කරනකොට ලෝකෝත්තර සිත් ඔක්කොම විග්‍රහ කරන්නේ පඨම ඥාන සහිත සෝතාපට්ටි ඵලසිතටපත් වෙනවා. ඒ විදිහට තමයි ලෝකෝත්තර සිත් විග්‍රහ කරන්නේ. ප්‍රථම ඥානීය සහිතව ලෝකෝත්තර ඵලෙ. ဒုတိය ඥාන සහිතව සෝතාපට්ටි ඵලෙ. ප්‍රථම ඥාන සහිත සෝතාපට්ටි ඵලෙ. ဒုတိය ඥාන සහිත සෝතාපට්ටි ඵලෙ. චතුර්ථ ඥාන සහිත සෝතාපට්ටි ඵලෙ කියලා ඔය විදිහට තමයි විග්‍රහ කරන්නේ. එතකොට මේ සෝතාපට්ටි ඵලය ලබන්න පුළුවන්කම තියෙනවා සම දෙකකට. එකක් තමයි ප්‍රථම ධ්‍යානයේ කලින් උපදවලා
උපදෝගත්ත ප්‍රථමාධ්‍යානයේ තියෙන විතක්ක විචාර බීජසුක ඒකාග්‍රතාව කියන ධර්මතාව ටික පිළිබඳව විදර්ශනා කරන එතන අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙහෙය කරන කෙනාට ප්‍රථමාධ්‍යාන සහිතව සෝතාපට්ටි ඵලයට පත් වෙනවා කියලා කියන්නේ. ධ්‍යාන රහිතව විදර්ශනාව සුද්ධ විදර්ශනාව විතරක් වඩන සුෂ්ක විදර්ශකයාට යා විදර්ශනාව වඩනවා. විදර්ශනාව වඩනකොට අර ධ්‍යාන අංග ටික සහිතව යා සෝතාපට්ටි ඵලයට සාක්ෂාත් කරනවා. ඒ ධ්‍යාන සිතේදී මාර්ගඵල සෝතාපට්ටි ඵල සිතේදී අර ධ්‍යාන ලක්ෂණ ටික පිහිටා තියෙනවා. දැන් අපි කුසල් කළත් මම ජීවිත දානයක් කියලා දාන දෙන සිතේදීත් ඇත්තටම ওই ධ්‍යානංග පහ තියෙනවා. බ්‍රහ්මසංගම විකරණය කියන කාමාවචර කුසල් සිත විග්‍රහ කරනකොට පංචාංගිකයන් ධ්‍යානංගෝති ඒක තියෙනවා පංචාංගික ධ්‍යානෙ. හැබැයි පංචාංගික ධ්‍යානෙ තිබුණාට ඒකට කියන්නේ ධ්‍යාන සිත කියලා. එහෙනම් ඒකේ ඇදලා තියෙන්නේ ආරම්භණේ රූපේ කරගෙන. දැන් අර ධ්‍යාන සිත උපදිනකොට ආරම්භණේ මේ රූපේ නෙමෙයි අර ධ්‍යානයේ තත්ත්ව ලක්ෂණ ටික ආරම්භණේ කරගෙන තමයි ඒක දුවන්නේ. ඒ නිසා ඒකෙදී යන්නේ වෙනම ආකාරයකට නේද? එතකොට එතන විදර්ශනා කරගෙනම අවසිතටපත් වෙනවකම ඇත්තටම උපදවගත්ත කෙනෙකුට කරන්න පුළුවන් දෙයක්. හැබැයි විදර්ශනාව විතරක් වඩන කෙනාට අරමත්තදී චිත්ත ඒකාග්‍රතාවය ඇති වෙනකොට අර ධ්‍යාන ලක්ෂණ පහ තේසිතේ ප්‍රකට වෙනවා කියනවා. විදර්ශන අරමුණ දැලිව ගත්තකම විකක්කය. විදර්ශන අරමුණේ හැදිරෙනකම විචාරය. විදර්ශනා අරමුණ නිසාම දීතිය සහ සුඛය ඇති වෙලා තියෙනවා. විදර්ශනා ඒ කනි අරමුණේ විතරක් ඇති ඒකාග්‍රතාවය කියන මේ ධ්‍යානාංග පහතර තමයි යථාර්ථ ප්‍රඥාව උපදවලා තියෙන්නේ. ඒතර සමාධිත්‍ය වේදිලා තියෙනවා ලෝකෝත්තර සමාධිත්‍ය වේදිලා. ඒකට ඔන්න ලෝකෝත්තර ප්‍රථම ධ්‍යානය. ඔය විදිහට ලෝකෝත්තර පැත්තට වඩන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ලෞකික ධ්‍යානයේ තියෙන ලක්ෂණය තමයි අපි උපදව ගන්න ධ්‍යානයේ නිමිත්තක් තියෙනවා. ඒකට කියනවා උද්භාග නිමිත්ත පහළ කරගන්නවා. ඉස්සෙල්ලම අපි හිතමු කසින භාවනාවක් කසිනියක් කියනකොට එහෙම නැතිනම් කසින භාවනාවක් පිටිටේ නැහැ කියලා කියන ධම්මසංගරි ප්‍රකරණේ කසින භාවනාවක් ගැන විග්‍රහ කරනවා කියලා ගන්න පුළුවන්. කසිනියක් කියනකොට පඨවි කසිනේ වඩනවා. පඨවි කසිනේ වඩන කෙනාට ඒ පඨවි කසිනේ ඇතුළු කරගෙන එයාට පඨවි කසින මණ්ඩලය දිහා බලාගෙන පරිකර්ම කරනකොට එයාට ඒකෙදි උපදිනවා අටිභාග නිමිති උද්ඝාන නිමිත්ත ඇති වෙනවා. මේ පඨවි මණ්ඩලය දිහා බල බල ඉන්න අවශ්‍යතාවයක් නැහැ. හිතින් මේ අරමුණු කරන්න පුළුවන්කම එයා සියාගෙන හිටියත් එයාට ආලෝකයක් විදිහට ප්‍රකට වෙනවා. අර සාමාන්‍ය පේන කසිනේට වඩා ඉතාම පැහැදිලි කසින නිමිත්ත. එයා ඒ කසින නිමිත්ත තුළ ඒක වැඩනකොට අර දුරු වර්ණ බවල් දුරු වෙන අටිභාග නිමිත්ත පහළ වෙනවා. ඒ කියන්නේ උද්භාග නිමිත්ත, අටිභාග නිමිත්ත කියලා. අටිභාග නිමිත්ත වැඩනකොට තවදුරටත් ඒ තුන හිත එකතු කරනකොට එයාට උපචාර අර්ථනා ඇති වෙනවා. ඒකෝට අර්ථනා තුළ එයාට පුළුවන්කම තියෙනවා ඒ අරමුණම අල්ලගෙන ධ්‍යානය උපදවන්න. ඒක තමයි ලෞකික ධ්‍යාන ක්‍රමය. ඒකෝට ලෞකික ධ්‍යාන ක්‍රමයේදී දැන් අර එක අරමුණේ ඇති වුණු අර ඒකාග්‍රගත බව ඒක නිකම්ම නෙමෙයි යාට පවතින්නේ. ඊට පස්සේ යාට පුළුවන් නැවත නැවත ඒකට සමවදින්න පුළුවන්, ඒක නැදී සිටින්න පුළුවන්, ආවර්ජනා කරන්න පුළුවන්. මේ ධ්‍යානයේ නැවත නැවත ඒක වශී කරන්න පුළුවන්කම තියෙනවා. ඒක තමයි ධ්‍යානයේ වශී කරනවා කියන්නේ. එතකොට එයා ලෝකයේ කාම සංඥාවක් එයාට ඇති වෙනවා නම් ඇති වෙනකොට ධ්‍යානයේ තේරෙනවා. එයා ආපහු ධ්‍යානෙ උපදව ගන්නවා නේද? අර විදිහට ආපහු මුලින් ඉඳලා වැඩලා අර නිමිති ඇති කරගෙන නැවත නැවත වැඩලා එයා නැවත ධ්‍යාන උපදව ගන්නවා. එතකොට ආපහු ධ්‍යාන උපදවගෙන ආය ලෝකයට වැටුනොත් ආය ධ්‍යානෙ නැතු වෙනවා. එතකොට කියන්නේ ආ ප්‍රථම ධ්‍යාන ලාභී කියලා. එතකොට එයා කාම භූමියේ කාම වශයෙන් මත මෙකේ. එතකොට අන්න ඒ විදිහට ලෞකික ධ්‍යාන උපදවන්න පුළුවන්කම තියෙනවා. එයා ලෞකික ධ්‍යාන උපදවනකොට අර එතන ඒ හිතේ යෙදෙන සම්මාදිට්ඨිය ඒ හිතේ ඇත්ත පෙන්නනකම නැහැ. අනිත්‍යානුකම්පනාව, දුක්ඛානුකම්පනාව, අනාත්මානුකම්පනාව නැහැ. එතන කුසලාර්ථය විතරයි සිද්ධ කරලා තියෙන්නේ. ඒ නිසා ඒක ලෝකෝත්තර ඥානයක් කියනවා කියලා නේ ප්‍රථම ධ්‍යානෙ මඤ්ඤණා කරලා තියෙනවා. අපි අර මේ සූත්‍රය කතා කරනකොට කිව්ව ආකාසානඤ්ඤායතනේ සංසත බව දන්නේ නැතුව ඇලෙනවා කියන්නේ. ඒ වගේම ප්‍රථම ධ්‍යානෙ හේතු නිසා හදපු බව දන්නේ නැති කම නිසා ධ්‍යානෙ සමන් කරගෙන ධ්‍යානෙ රැවටෙනවා. ඒ නිසා ධ්‍යානෙ මම බවට පත් කරාට පස්සේ ධ්‍යානෙ එයාට ගැලෙන්නේ නැහැ. ධ්‍යානෙ මම ධ්‍යාන ඇති කරගත්ත ගම ඉන්නවා. ඒ නිසා එයාට එතනින් නිදීමත් ඒ තමයි ලෞකික ධ්‍යානවල தත්ත්වය. ලෝකෝත්තර ධ්‍යානවල தත්ත්වය ඒක.
එතකොට දැන් අද කාලේ ධ්‍යානම ලෞකික ධ්‍යානක් නෑ වල දෙනකොට අපි දකින්න මතයෙන් කතා කරන හැබැයි නිකන් ඉන්නකට වඩා ධ්‍යානම හොඳයි නේ නිකන්ම මම කියනකට වඩා ප්‍රථම ධ්‍යානලාභී මහත් වේ විදිහේ කතිය ටිකක් සපහා එහෙනම් පොඩි සත්‍යයක් කියනවනේ මම ප්‍රථම ධ්‍යාන මොදු තිය ධ්‍යානලාභී මම තෘතිය ධ්‍යානලාභී කියන පොඩි සත්‍යයක් තියෙනවා ඒ කප්පේ කියන්නේ මේකම කෙලෙස්යක් ඉතිනියගේ පවතින හිතේ පවතින කෙලෙස්යක් ඒ මම ප්‍රථම ධ්‍යානලාභී කියලා ඒ පැතිවෙන කෙලෙස්ය සුව කරගන්න උත්සාහවත් නොයි මම ප්‍රථම ධ්‍යානලාභී කියන මානෙය තුල හැදෙනවා නම් ඒකම ගරහ කළ යුතුයක් වත්පත් වෙනවා ඒකම ඒකෙම කියන ලබල තියෙන ලෝකෝත්තර ධ්‍යාන නෙවෙයි කියලා ඒ නිසා ඒකෙන් ඇති බලක් ඇත්තේ නැහැ පංච නීවරණ සම්පූර්ණව දුරු වන මට්ටම තමයි දුරු වෙනවා කියන එකට කියන්නේ දැන් අපි ප්‍රහාණය කියන එක සමුච්ඡේද විස්කම්බන මේ වශයෙන් අපි කතා කරන තදංග විස්කම්බන සමුච්ඡේද වශයෙන් ත්‍රිවිධ ක්ලේශ ප්‍රහාණ කතා කරනවා. එතකොට මෙතනදී සමුච්ඡේද ප්‍රහාණයකට ලක් වෙන්නේ නැහැ ධ්‍යාන උපදවීමේදී. එයාට ප්‍රහාණයකට ලක් වෙන්නේ තදංග සහ විස්කම්බන වශයෙන් ප්‍රහාණයකට ලක් කරනවා. තදංග වශයෙන් ප්‍රහාණයකට ලක් කරමින් තමයි ඔහු මග උපදවන්නේ, මග වඩන්නේ. ඒ තුළ එයා ඵලයටපත් වෙන්නේ, ඵලයට කියන්නේ මේ රූපාවචර ධ්‍යානයේ උපදවගන්නේ විස්කම්බන වශයෙන් ඒක ප්‍රහාණයකටපත් කරමින්. ඒකත් ප්‍රහාණයක් තමයි. හැබැයි ආපහු උපදින්න පුළුවන්කම එයාට තියෙනවා සමුච්ඡේද ප්‍රහාණයකට ලක් කළ නැති නිසා. විස්කම්බන ප්‍රහාණයදී සම්පූර්ණ නැති වෙන්නේ නැවත උපදින්න පුළුවන්කම තියෙනවා එයාට හේතු ටික යාළඟ තියෙනවා ඒ නිසා සමුච්ඡේද ප්‍රහාණයදී තමයි සම්පූර්ණම නැතු වෙන්නේ පරිසම්පාදයේ තේරුම් ගන්න කෙනෙක් චතුරාර්ය සත්‍ය තේරුම් ගන්නවා චතුරාර්ය සත්‍ය තේරුම් ගන්න කෙනෙක් පරිසම්පාදයේ තේරුම් ගන්නවා එතකොට ජරා මරණ කියන විදහාන ජරා මරණය කොහොමද නිසා හටගත්තද කියලා බලනවා මොකක් නිසාද ජරා මරණයත් කියලා තියෙනවා ජාති නිසා ජරා මරණය කියලා තියෙනවා එතකොට එයාට දෙනවා ජරා මරණය කියන දුක ඇති උනේ මේ ඉපදුණු කම නිසා ජාතිය නිසා ජාතිපත්‍ය ජරා මරණය ජාතිය නිසා ජරා මරණ දුක ආවේ එතකොට දැන් ජාතිය දුරු කළොත් ජාති නිරෝධය කළොත් ජරා මරණ නිරුද්ධ වෙනවා එහෙනම් ජාති නිරෝධ ගාමී ප්‍රතිපදාවක් තියෙනවා ජාතිය දුරු කරන්න අවශ්‍ය ප්‍රතිපදාවක් තියෙනවා ඒ ප්‍රතිපදාව විමසනකොට එයාට තේරෙනවා ජාතිය කුමක් නිදාන කොට තියෙනවද ජාතිය දකිනවා ජාතිය දැනගත්තට පස්සේ ජාතිය භවයේ නිදාන කරගෙන තියෙනවා භවයේ නිසා තමයි ජාතිය එන්නේ කම්මාවේ නැහැ ජාතිය එතකොට එයා භවයේ නිසා ජාතිය උපදිනවා එතකොට භවයේ නිසා ජාතිය උපදිනකොට මේ ජාතිය කියන එක දුක ජාතිය ඇති කරපු භවයේ හේතුව බවට පත් වෙනවා සමුදය මොකද්ද භවයේ භවපච්චය ජාතිය කියනකොට ජාතිය දුක හේතුව ඒක හදන්නට හේතුව භවයේ හැම වෙලාවකදීම සමුදේ සත්‍යය. එතකොට ජාතිය කියන එක දුක සත්‍ය කියලා කතා කරනවා. එතකොට නිරෝධ කරන්න වෙනකොට අපි මොකද නිරෝධ කරන්න ඕනේ? භවය නොහට ගන්න බවට පත් කරන්න ඕනේ අර සමුදේ සත්‍ය කියන එක. එතකොට භවය නොහට ගන්න බවට පත් කරන්න ඕනේ. ඒක නිරෝධ කරන මාර්ගය අපිට ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි. එතකොට අපිට ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුව බලනකොට අපිට පේනවා භවය හැදුනේ නේ කියලා. එතකොට උපාදානය නිසා භවය හැදුනා කියන එක අපිට පේනවා. එතකොට ඔන්න ඔය විදිහට එක අංගයකට හතර ගානේ අපි කතා කරගෙන එතකොට ඔක එක අංගයකට හතර ගානේ අපි ඔය අංග 12ට කතා කරනකොට පළවෙනි අකුසල් සිත පටිච්චසමුප්පාද න්‍යායන් 144 ආකාරයකට බෙදෙනවා. පළවෙනි අකුසල් සිතේ න්‍යාය 144 ආකාරයකට බෙදෙනවා. 144 ආකාරයකට බෙදෙන පටිච්චසමුප්පාදයේ අංගෙන් අංගය ඔය හතරෙන් කතා කරගෙන අපව කතා කරන්නේ. එතකොට චතුරාර්ය සත්‍ය වලින් අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. ඒක කියන්නේ බෑ කියන එක නෙමෙයි. ඔය න්‍යාය තේරුම් ගැනීම නිසා එක තැනකින් අල්ලගත්ත කියන්නේ අර ඔක්කොම ප්‍රභේදගතව තියෙනවා. ඒකෙන් මම පැහැදිලි කළේ මේක මේ තරම් ඉතාම ගැඹුරු කාරණාවක යන දෙයක්. අපිට නිකන් හිතන්නකෝ ඒක අසුසල් සිත්තක පටිච්චසමුප්පාද න්‍යාය ක්‍රම 144ක් වෙනවා කියන්නේ. ඒක මොන තරම් ප්‍රභේදගතව පෙන්නනවද? අපි ගන්න අංග 12 ඇත්තටම එක ක්‍රමයකට බොහොම කෙටියෙන් පැහැදිලි කරන දෙයක් විතරයි. නමුත් කොහොමද මේ පැහැදිලි කරන්නේ? පරිසම්පාද විභාගයේ ගිහිල්ලා බලනකොට සාම ගැඹුරු ලෙස ඔක පැහැදිලි කරලා දක්වනවා.
නාම රූප කොටස් දෙකක්මයි නාම රූපේවත් රූපේ නාමේවත් දෙන්නේ නැහැ පරිසංසාරයේ විග්‍රහ වෙනකොට නාම රූප කියන එක වෙන වෙනම විග්‍රහ කරන්නේ නැහැ නාම රූප කියන වචනේ එකට පාවිච්චි කරනවා තමයි හැබැයි මේ තැන්වලදී මේ යටින් පැහැදිලි කරනවා සත්තකතමන් නාම සත්තකතමන් රූපක් කියලා එතන නාමයේ කියන්නේ මොකටද රූපේ කියන්නේ මොකටද කියලා ඒ දෙක දෙකට කඩලා එතන යටම විග්‍රහ කරලා දක්වනවා එකකට නාම රූප කියන එක කියන්නේ අවබෝධයේට ඒ අවස්ථාවේදී නාම සහ රූප දෙකම තියෙනවා කියන එක කියන ඕන නිසා හැබැයි එතන නාම රූප කියන්නේ මොකක්ද කියන එක අර දෙකට කඩලා ආපහු මේ යටින් විග්‍රහ කරනවා අපි හිතමු මේ විඥාන පත්‍ය නාම රූපන් කියුවා කියලා දැන් මේක තියෙනවානේ එකට තියෙන එක ඉති යටින් විග්‍රහ කරනවා සත්‍යකතම නාමං සත්‍යකතම රූපං එතන නාමයේ කියන්නේ මොකද්ද වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ටික සත්‍යකතම රූපං එතන රූපේ කියන්නේ මොකද්ද චතරෝච මහ භූතා චතුර්මංච මහ භූතං උපාදාය රූපං කියලා විග්‍රහ කරනවා එතකොට මේ හැමතැනකම අර දෙකට කඩලා අපි දැනගන්න ඕනේ එතකොට මේ රූපේ කියන්නේ රූප ධර්මතාවයකට නාමයේ කියන්නේ නාම ධර්මතාවයකට කියලා අර විස්තරාත්මක විග්‍රහයේ නුවණ අපිට තියෙන්න ඕනේ අර කෙටියෙන් කියන තැනක. ඒක හරියට අපි අර ලොකු දෙයක් හැඳින්වීම පිණිස ගන්න සංකේතයක් වගේ දෙයක් හැටියට අපි ඊට පස්සේ පරිච්ඡේද කරමු. ඔබට ගැළපෙන සූත්‍රයක්ම තියෙනවා මම මේ බැලුවේ මේ සාතිහාමඳුරන්ට නෙමෙයි. සාතිහාමඳුරන්ට තව ප්‍රශ්නයක් තියෙනවා. සාතිහාමඳුර ප්‍රශ්නයක් තියෙනවා නෙමෙයි සාතිහාමඳුර දෘෂ්ටිගත වෙලා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මම මේ ජීවිතේ මෙහෙම හිටියා. ඒ මම මෙහෙම පාරමිතා පුරලා මේ විදිහට පත්ුණාය කියලා ජාතක කතාවල දේශනා කරලා තියෙනවා. එතකොට මේ භවයෙන් භවයට යන විඥානයක් මේ ශක්තියක් තියෙනවනේ නැත්නම් මේ කොහොමද මේක වෙන්නේ කියලා ඉවර වෙලා සාතිහාමඳුර ප්‍රශ්නයක් ඇති කරගෙන තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ ඒගෙන පැහැදිලි කරලා දෙනවා මේ විදිහට දෙයක් කටයුත්තක් නෙමෙයි ඔතන තියෙන්නේ හේතුඵල ධර්මක පැවැත්මක් කියන එක බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා. එතකොට හේතුඵල ධර්මක පැවැත්මක් කියන එක පටිසමුපාදයේ ආශ්‍රයෙන් බුදුරජාණන් වහන්සේ එතනදී පැහැදිලි කරනවා. හිතේ ස්වභාවය තමයි අපිට යම් සිතක් හටගෙන නිරුද්ධ වෙනකොට ඒ සිතේ ගති ලක්ෂණ ටික දිහා බලාගෙන අරමුණු කරගෙන ඊළඟ සිත උපදිනවා. ඒ විදිහට හිතේ යම් සංතතියක් හටගත්ත ධර්මයේ නිරුද්ධ වුණා කියුවට ඒ ලක්ෂණ ටික අනුව ඊළඟට ඒ දිහා බලලා තව එකක් උපදවනකම හිතේ ස්වභාවය. ඒ නිසා අපි යමක් පුරුදු කරන්න පුළුවන්කම තියෙන එකයි හිතට. යම් ගතියක් යම් දෙයක් අපි පුරුදු කරනකොට ඒ පුරුද්ද කියන කම හිතට එන්නේ අපි ඒ ඇසුරු කරන හිතේ ලක්ෂණ ටික අරමුණු කරගෙන ඊළඟ සිත පහළ වෙන ගතිය නිසා. එතකොට මෙතනින් මෙතෙන්ට යවන් ගියා නෙමෙයි අර පහනක් අරගෙන පහනකින් තව පහනක් පත්තු කරනකොට මේ පහනෙන් යමක් එහා පහනට ගියාද එළිය නැතිනම් මේ මෙතන ආලෝකයට අවශ්‍ය වුණු උණුසුම හෝ ඒ තත්ත්වයක් අතර ඇති වුණා. එතකොට යම් හේතු ටික එතන සකස් වුණා ආලෝකය ඇති වෙන්න සුදුසු හේතු ටික එතන එතන ආලෝකය හටගත්තා කියලා අපි කියනවා. මේකෙන් කොටසක් එතෙන්ට ගියායයි නොකිය යුතු වෙනවා. ඒ වගේ අපේ හිතේ ස්වභාවය තමයි මේ හිත අරමුණු කරලා තව හිතක් හට ගන්නවා. ඒ හිත ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වෙන හිතේ ලක්ෂණ ටික අරමුණු කරලා තත් ඊළඟ හිත හට ගන්නවා නිරුද්ධ වෙනවා. මෙන්න මේ විදිහට එකකට එකක් සම්බන්ධ නැති චිත්ත සංතතියක් කියන කාරණේ තමයි හටගෙන නිරුද්ධ වෙන බවට තියෙන්නේ. එතකොට මේ හටගෙන නිරුද්ධ වෙන ලක්ෂණය නිසා හිතට අපිට පුරුදු කරන්න පුළුවන්කම තියෙනවා එකම ස්වභාවයක්. ඒ නිසා තමයි අර කාලයක් තිස්සේ එකම ප්‍රාර්ථනාව එකම ප්‍රණිවිය විදිහට කෙනෙක් බෝධිසත්වයන් වහන්සේනම පුරුදු කරන්නේ. ඒ නිසා ඒ පුරුදු කරපු ගතිය ඔබට නැති වෙන්නේ නැතුව ඒක වහා අරමුණු වෙනකම තියෙනවා. මම උදාහරණයක් කිව්වොත් මහත්ය ජීවිතයේ යම් විදිහකින් එකම දෙයක් වැඩක් කරලා තේරෙනුත් ඒක තියෙනවානේ. ඇයි ඒ හිතට ඒ ගතිය පුරුදු වෙන නිසා. එතකොට දැන් හිත කොහෙවත් ගිහිල්ලා තිබුණත් ඉතිපිසෝදාර්තාව කිසි ප්‍රශ්නයක් නැති ඉවර කරලා තියෙනවද? කර්මිනේත සූත්‍රෙ කිසි ප්‍රශ්නයක් නැති ඉවර කරලා තියෙනවද? අනාගි දන්නේ නැහැ නේ ඉවරුනා කියලා. ඒතකොට ඒ මට්ටමට ගිහිල්ලා තියෙනවා වර්ධින්නත්. එතකොට දැන් ඔතනදී හැම වෙලාවකදීම හිතේ ස්වභාවය තමයි අර පුරුද්ද කියන දේ ඉස්මතු වෙන එක තමයි ඇති කරගත්ත පුරුද්ද කියන එක ආචින්න කර්ම කියලා කියන්නේ අපි ඒක රැස් කළා කියන එකට ඒක විපාක දෙන පැත්තටත් අපිට කියන දෙයක් නමුත් නැවත නැවත රැස් කර ගැනීම කියන දේ. එතකොට මේ ආචය කියන එක තුළ අපි රැස් කර ගන්න දේ නැවත නැවත උපදින ගතියකින් යුත් හිතට අරමුණු වෙනවා ඉක්මනට ඒ කරන පුරුද්ද. ඒ නිසා හිත වඩන්න පුළුවන් කියන්නේ ඒක නිසා හිත දියුණු කරන්න පුළුවන් කියන්නේ ඒ නිසා.
හිත ඒ බෝධිසත්වස් බවට පෙරපුරණ පැත්තට හිත නමන ඒ පැත්තට ඒ ගති පුරුදු කරන නිසා නැවත නැවතත් හිතට ඒ ධර්මයන් අරමුණු වීම ප්‍රධාන වශයෙන් සිද්ධ වෙනවා. එතකොට ඒක තව කෙනෙකුට බලයෙන් වෙහිලා යනකොට ඕන කෙනෙකුට ඒක ප්‍රබල වෙන පුරුදු කරපු කෙනෙකුට මතක් වෙන්න පුළුවන්කම තියෙනවා. ගැටලුව තියෙන්නේ දැන් මේ ලෝකේ බුද්ධත්වයේ ප්‍රාර්ථනා නොකර එක්කෙනෙක්වත් නැහැ. ඔක්කොම බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරපුවා වෙන්න පුළුවන්. හැබැයි බලයෙන් වෙහිලා යනකොට ඒක පේන්නේ නැහැ. ඒ නිසා බුද්ධෝත්පාද කාලයක් ලෝකේ දුර්ලභයි කියලා මම කියන්නේ. එතකොට අපිට ඒ හිතේ පුරුදු කරන ගතිය තව පුරුදු දෙයකට තව තැනකට යනවා නෙමෙයි. හිතේ ස්වභාවය තමයි මේ කයකට සීමා නොවුනකම්. දැන් අපි සිතපත් කරන්නේ මේ ජීවිතයේ දැකපු අහපු අරමුණු ටිකක් විතරයි. නමුත් හිතට ඔය කයේ හැකියාව නැහැ අපි උදේ කතා කළා වගේ. හිතට තියෙන මනස හැකියාව ඒකට කාලය නැහැ. Google Drive එකට මොකක් හරි අප්ලෝඩ් කරලා මෙහෙතට වැඩිපුර ළඟ ලංකාවටද වැඩිපුර ළඟ කියලා හැම එක ඒක නොවෙච්ච දෙයක්. මොකද ඒකට කොහොමත් එක කතාවක් තමයි යන්නේ. එතකොට අපිට ඒ විදිහටම හිතේ ස්වභාවයත් හිතට කාලය නැහැ. කාලයේ තියෙන භෞතිකත්වයේ සාධාරණව සාපේක්ෂව ගියපු අරමුණක් අතීතේමයි කල්පයකට කලින් සිතත් අතීතේමයි ඕනෙනම් හිතට හිතේ හැකියාවට ගියාට පස්සේ අර කල්පයකට කලින් කරපු දෙයක් උනත් අරමුණු කරලා ප්‍රතිසන්දි වශයෙන් යන්න පුළුවන්කම තියෙනවා. සිහිනුවන නොවඩා තිබුණොත් ඒ මට්ටමේ දෙයක් උනත් ප්‍රතිසන්දි වශයෙන් අපිට ඉදිරිපත් වෙන්න පුළුවන්කම තියෙන එක තමයි හිතේ ස්වභාවය. යම් දෙයක් අපිට වැඩිපුර පුරුදු කරලා තිබුණොත් ආචින්න සහ ආසන්න කියලා කියන්නේ ඒක තමයි අපිට ප්‍රතිසන්දි පිණිස යන්න හේතු වෙලා තියෙන්නේ. ඒ නිසා බෝධිසත්වයන් වහන්සේ නමක් බෝධිසත්ව සත්කල්පේ තන හිතට පුරුදු කරලා තියෙනවා. නම්කොත් වෙනස් වෙන්න පුළුවන්. මම ඔබට කියන්න අපි මැරෙන්නේ නැහැ කියලා. අපිට කොහොමද මැරෙන්නේ නැහැනේ? අපි මැරෙනවා මැරෙනවා කියලා අපි කරන්නේ කෝට් එක මාරු කරන්නේ නැහැ. ඒ කියන්නේ සිතේ ස්වභාවය නම් දැනුදනුත් මැරෙන්නේ උපදින එක තමයි. හිත නිරුද්ධ වෙනකොට මරණ කියනවා. හැබැයි ඔබ නිරුද්ධ වෙන්නේ නැති ප්‍රශ්න තියෙන්නේ. ඒ කියන්නේ නැවත නැවත අපෝ මේ හට ගන්නවා නිරුද්ධ වෙන හේතුඵල ධර්මයක් තමයි. තනිටන අපි එක එක කෝල් සංකල තියෙනවා. මිනිස්සෙක් කියනවා, දෙවියෙක් කියනවා, බ්‍රහ්මෙක් කියනවා, ආය බල්ලෙක් පුරුෂෙක් කියනවා, ආය සතර පාය ප්‍රේරේ ප්‍රේතෙක් කියනවා, ආය රත්යෙක් කියනවා. හැබැයි අපි ඒ මොහොතේ එක සංතතියක් තර තියලා නැහැ. හටගත්ත ධර්මයේ ඉතුරු නැතුව සිද්ධ වෙනවා. ඒ මොහොතේ අපි අරගෙන බලනකොට පේන්නේ එකකට එකක් සම්බන්ධ නැති දෙයක්. ඒ නිසා තමයි එයා ඒ උපදවන කර්මයට සාපේක්ෂව වෙනසකට ප්‍රතිසන්දි වශයෙන් යන්න පුළුවන්කම තියෙන්නේ. දැන් නැත්නම් දෙවියෙක් විදිහට විතරක් උපදින කෙනා දෙවියෙක් වෙන්නට ඒ විදිහට විතරනවා නම් හටගන්නේ. නමුත් එයාට අරමුණ වෙන්නේ මොකද්ද? ආරම්භණය කරන ප්‍රතිසන්දි වශයෙන් යා ගත ගන්නවා. ඒ නිසා හිතේ යමකින් තව යමක් ශක්ති විශේෂයක් යනවා නෙමෙයි. ඒකට කියන්නේ හේතුඵල ධර්මයක් කියලා. මේ හිත හේතු කරගෙන ඊළඟ සිත හට ගන්නවා. මේකට කියනවා හේතුව කියලා. අදට කියනවා ඵලය කියලා. පටිච්ච සමුප්පාදය සහ පටිච්ච සමුප්පන්නය කියලා කියනවා. එතකොට හේතුවකින් උපදිනකොට හේතුව නිසා ඵලය උපදිනවා. ආපහු ඵලය හේතුවක් බවට පත් වෙනවා. ආපහු ඒ ඵල හේතුව නිසා ඵලය උපදිනවා. ඒ විදිහට යනවා. ඔකට කියනවා අපි අතීත හේතු පහක් නිසා වර්තමාන ඵල පංචකය අවිද්‍යා කර්ම තණ්හා ආහාරනේ අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන භව කියන මේ ලක්ෂණ ටික නිසා පටිසම්පාදයේදන විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියන වර්තමානයේ පංචකයක් තියෙනවා. මේක යථාර්ථයේ නොදන්නාකම නිසා ආපහු නොදන්නා අවිද්‍යාව ආපහු නොදන්නාකම නිසා විද්‍යාවෙන් රැස් කරගන්නවා. රැස් කරගත්ත දෙයට තණ්හා කරනවා. තණ්හා කරන දේ උපාදාන වශයෙන් අල්ල ගන්නවා. ඊට පස්සේ ආපහු ඒ උපාදාන කරගත්ත දේට අනුව අපි භවය සකස් කරගෙන ආපහු අනාගත විඥාන නාම රූප සලායතන පස්ස වේදනා. ඔක අනාගත කියලා කිව්වට භව තුනකටම දාන්න නැහැ. මේ මොහොතෙදිත් යන්නේ අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන භව. මේ මොහොතේ ආපහු විඥාන නාම රූප සලායතන පස්ස වේදනා ආයතන ටික ඇවිල්ලා හඳුනා ආයතන සාය ආරම්භණක් ගැටෙනවා. ගැටුන එක නිසා ඒකේ ඇත්ත නොදන්නා අවිද්‍යාව නිසා ආපහු ඒක තියෙනවා කියලා ඉතල ඒක රැස් කරගන්නවා. රැස් කරගත්ත බව නිසා ස්කන්ධ ටිකට තණ්හා කරනවා. තණ්හාව නිසා එළියේ තියෙනවා කියන භවය රැස් කරනවා. භවය නිසා මේ මොහොතේ ජාතිය හදනවා. ජාතිය හදනවා කියන්නේ ආයතන ටික ආපහු හදනවා. මෙන්න මේ විදිහට හේතුඵල ධර්මක පැවැත්මක් තියෙනවා මිසක තනකින් තනකට කෙනෙක් යාවා නෙමෙයි කියන එකයි අපිට පැහැදිලි කරන්න පුළුවන් පටිසමුප්පාද න්‍යායය.
කමඨහනක් කියලා කියන්නේ හිත වඩන්න පාදක කරගන්න ක්‍රමයක් කියන එක. ඒකට කමඨහන තමන්ට සප්පාය දෙයක් අපිට තෝරගන්න පුළුවන්කම තියෙනවා. සප්පාය දෙයක් කියලා කියන්නේ තමන්ගේ හිතේ ස්වභාවය අනුව තමන්ට වඩන්න තියෙන කමඨහන තෝරගන්න පුළුවන්. අපේ හිතේ ශ්‍රද්ධාව අඩුයි නම් ශ්‍රද්ධාව අඩු අපි ශ්‍රද්ධාව වැඩි කරගන්න පුළුවන් විදිහේ කමඨහනක් අපි භාවිත කරන්න ඕනේ. එතකොට බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය ආදී දේවල් තුළ ධර්මයේ දැකීමට පවා අපිට ශ්‍රද්ධාව වැඩි කරගන්න පුළුවන්කම තියෙනවා. මේ අඩු තැනේ මරණ සතිය ඊට පස්සේ නිබිදාන පස්සනාව වගේ තැනකින් එයා කලකිරීමට බලලා මරණය බල මරණය ගැන මෙනෙහි කරලා එයා එකේ වීර්යය ඇති කරගන්නවා. එතකොට සතිය අඩු කෙනෙක් නම් සති නිමිත්ත තුල සහ ඉරියව් පවත්න ඉරියාපත කබ්බේ ආදී දේවල් තුල සිහිය පවත්වන්නට එයා පුරුදු වෙනවා. ඊට පස්සේ සමාධිය අඩුයි නම් එයා ආනාපාන සතිය වෙන්න පුළුවන්, ධාතුගම තහඬ වෙන්න පුළුවන්, අසුභේ වෙන්න පුළුවන්, මරණේ වෙන්න පුළුවන්, මරණ මෛත්‍රී වෙන්න පුළුවන්, මොනවා හරි වෙන කර්මස්ථානයක තුල චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගන්නවා. ඊට පස්සේ ප්‍රඥාව අඩුයි නම් ඒ කියන විදර්ශනාව විදර්ශනාකම තහන මෙහි කරනවා. එතකොට මෙන්න මේ විදිහට තමන්ගේ හිතේ ස්වභාවය සලකලා කමතහන් භාවිතය කළ යුතු. රාගයේ හිත වැඩෙනකොට අපි ඒ වෙලාවට මෛත්‍රී භාවනාව කරන්න සුදුසුයි නැහැ. ඒ වෙලාවට අපි තීරණය කළ යුතුයි රාග චේතනාව නම් ඇති වෙන්නේ අපි කළ යුත්තේ ඊට ප්‍රතිපක්ෂ අසුභ භාවනාවයි කියලා. එතකොට අපිට පටිගේ නම් හිතට තියෙන අසුභ භාවනාව වඩන්න ගත්තොත් ආපහු තවදුරටත් ගැටීම එන්නේ. ඒ නිසා අපි තීරණය කළ යුතුයි අපි මේ ගැටීම තියෙනවා නම් මෛත්‍රිය වගේ එකට ප්‍රතිපක්ෂ ධර්මයක් වඩන්න. ඒ වගේ හිතේ ආශ්‍රව නැගෙන්නේ යම් යම් විදිහකටද ඒ විදිහ දුරු කරන්නට අවශ්‍ය කමඨාණක් අපිට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඒකෙදි කෙනෙක් සමාධිය උපදවා ගැනීම සඳහා ඒක කමඨාණක් තමන්ට වඩා වැදෙන කමඨාණක් තෝරා ගන්නවා. එතකොට ඒක අපිට සමන්ත ඕන තැනකදී පාවිච්චි කරන සමාධිය උපදවා ගැනීම තියෙන කමඨාන සාමාන්‍ය තෝරගත්තාම ප්‍රායෝගිකව පහසුවක් තියෙනවා කෙනෙකුට. එතකොට ඒ විදිහට තමයි කමඨාන ගැන අපිට කතා කරන්න පුළුවන්. එතකොට ඒකෙන් අනිවාර්යයෙන්ම මේකේ නම මෙහෙමම කළ යුතුයි කියලා අපිට කියනවා නෙමෙයි. ඔහුගේ චරිත ස්වභාවයේ හිතේ මානසික ස්වභාවය අනුව එයාට පුළුවන් දැන් කොහොමද වඩන්නේ කියන එක පිළිබඳව තීරණය කරගන්න. සූපිරිසි බියපත් කියලා කියනවා අර්ථ නිරුක්ති. මේ අර්ථය සහ නිරුක්තිය කියලා කාරණා දෙකක් තියෙනවා. එතනදී වැඩිපුරම ගන්නෙ මේ නිරුක්තිය තමයි. එතකොට යම් කිසි පදයක ගත්තාම අර්ථයක් තියෙනවා, ධර්මයක් තියෙනවා, නිරුක්තියක් තියෙනවා, ඒක වැටහෙන ආකාරයක් තියෙනවා. එතකොට ඒ හතරට කියනවා අර්ථ, ධර්ම, නිරුක්ති, පටිභාන කියලා. එතකොට පදයක් ගත්තාම මේ පදයට අර්ථයක් තියෙනවා. දැන් බුද්ධෝ කිව්වහම ඒ පදයට අර්ථයක් තියෙනවා. මොකද්ද? අවබෝධ කළ තැනත්තා. ඒ පදයේ අර්ථය අවබෝධ කළ තැනත්තා බුද්ධෝ කියලා කියන්නේ. එතකොට ඒකට ධර්මයක් තියෙනවා. එතකොට මේ ධර්මය මොකද්ද? ඒ අවබෝධයේ කුමක් නිසා හටගත්තාද කියන එක තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ අවබෝධය ලබාගත් ආකාරය සම්මා සම්බුද්ධෝ කියලා බුදුරජාණන් වහන්සේ සම්‍යක් සම්බුද්ධයි, චතුරාර්ය සත්‍ය අවබෝධ කළ බැවින්, පටිච්චසමුප්පාද ධර්මය අවබෝධ කළ බැවින් මෙන්න මේ නිසා බුද්ධෝ කියලා අපිට කියන්න පුළුවන්කම තියෙනවා. ඒ පදේ විග්‍රහ වෙන ධර්මයක් තියෙනවා. ඊට පස්සේ ඒකට නිරුක්තියක් තියෙනවා. බුද්ධෝ කියන පදේ සඳහා තියෙන නිරුක්තියක් තියෙනවා. ඒ කියන්නේ බුද්ධ බෝධනේ ධාතුවෙන් හැදෙන පදයක් නේ. බුද්ධෝ කියලා කියන්නේ බුද්ධ බෝධනේ කියලා කියන්නේ බුද්ධ ධාතුව අවබෝධ කිරීම අර්ථයේහි බෝධේති කියන ක්‍රියාපදයෙන් හැදෙන බුද්ධෝ කියන කිටක පදය බුදු අවබෝධ කළ තැනත්තා තමයි හඟවන්නේ. එතකොට මේ පදය නිර්වචනය කරන තව වචන සමුදායක් තියෙනවා. එතකොට අන්න ඒකට කියනවා නිරුක්තිය කියලා. එතකොට මේ නිරුක්තිය ඔය ටික ඔක්කොම එකතු කරලා ගත්තට පස්සේ ඒක වැටහෙන ආකාරයක් තියෙනවා. මොකද්ද වැටහෙන ආකාරය? අපිට බුදුරජාණන් වහන්සේ කියන අපිට උත්තරීතර පත්‍ය අපිට තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට සරල වශයෙන්ම කතා කළොත් ඕකට තමයි අර්ථ, ධර්ම, නිරුක්ති, පටිභාන කියලා ඔය වචන ටිකේ තේරුම අපිට කතා කරන්න පුළුවන් වෙන්නේ. නමුත් ඕක වෙනම අපිට කතා කළ යුතු විෂයක්ව තියෙනවා. අර්ථ, ධර්ම, නිරුක්ති, පටිභාන කියන එක අත්පටිසම්බිදේ ඥානං, ධම්මපටිසම්බිදේ ඥානං, නිරුක්ති පටිසම්බිදේ ඥානං, පටිභාන පටිසම්බිදේ ඥානං කියලා පටිසම්බිදා මග්ග ප්‍රකරණේ. පටිසම්බිදා මග්ගය කියලා මේ කියන්නේ
සියුප්පදේශන් දියාපත් මේ පටිසම්භිදාවන් පිළිබඳව දීර්ඝ ලෙස විග්‍රහයක් කරනවා. එතකොට මේ එකින් එකට ඥානයන් වැඩෙමින් යන ආකාරය වෙනමම විග්‍රහ කරලා තියෙනවා. එතකොට කෙනෙක් අර්ථය දකිනවා, ධර්මයේ දකින කෙනා අර්ථය සහ ධර්මයේ කියන දෙකම දකිනවා, ධර්මයේ දකින කෙනා අර්ථයක් දකිනවා, ධර්මයක් දකිනවා, නිරුක්තියක් දකිනවා, නිරුක්තිය දකින කෙනා අර්ථ ධර්ම නිරුක්තිය සහ පටිභාණය කියන තුනම පටිභාණය ඇති කෙනාට වැටෙන ආකාරයට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට සිව්පිරිස බියාපත් මහරහතන් වහන්සේ නමකට ඕන බසක ඕන වචනයක් කතා කරනකොට ඔය කියන හතර ආකාරයෙන් ධර්මයේ පැහැදිලි කිරීම පිණිස ඇති ශක්්‍යතාවය ගැන අධ්‍යයනය කරනවා. හැබැයි අද ඒ වචනේ තියෙන එක පාවිච්චි කරලා ඒකෙන් උත්සාහවත් වෙනවා හිතුසතු සංකල්ප දෙන්න, නිරුක්ති දෙනවා කියලා. භව උද්දකන බුද්ධෝ. භවයේ උදුරලා දැම්මම බුද්ධ වෙනවා. එතකොට කියනවා සම්මා සම්බුද්ධ. සම්මා සං එපා කියපු සං වූ උද්ද. සං වෙලා එකට බැඳිලා තියෙන භවයේ උදුරලා දාපු කෙනා සම්මා සම්බුද්ධ කියලා. දැන් බුද්ධෝ කියන්නේ භවයේ දුර්ලභ දැන්නොත් අපිත් බුද්ධ වෙනවනේ. ඒ භවයේ දුරු කරාම අපිත් බුද්ධ. හරි ඒක කමක් නැහැ කියමුකෝ ශාวก බුද්ධ කියමුකෝ. එතකොට ප්‍රශ්නේ තියෙන අපිත් සංවැච්ච දේ නෙමෙයි ගයින් කරන්න ඔය කියන විදිහට. සංවැල බැඳිලා තියෙන දේ නෙමෙයි අපිත් අයින් කරන්නේ. එහෙනම් අපිත් සම්මා සම්බුද්ධනේ කියන විදිහට. කියන්නේ බෑ සංවැල එකට බැඳිලා තියෙන දේවල් අයින් කරපු නිසා සම්මා සම්බුද්ධ කියනවා. සංවැලා එකට බැඳිලා තියෙන භවයේ උද්ද කරපු උත්මය සම්මා සම්බුද්දයි කියනවා. එතකොට භවයේ උද්ද කරපුවාම බුද්ධ නම් අපිත් බුද්ධ. ඒක සමස් නැහැ ශාวก බුද්ධ කියලා කෙනෙක් කියන කෙනානේ. එතකොට දැන් අපි බුද්ධ සංවැලා තියෙන දේ නෙමෙයි අපි දිනින් ඔය කියන විදිහට සංවැලා තියෙනවද ඔය කතා කරන කමයට ගත්තොත්. එහෙනම් අපි සම්මා සම්බුද්දනේ. එතකොට සම්මා සම්බුද්දර ජානන්තයට වෙනම එකක් අපිට කතා කරන්න වෙනවා නේද? ඒ නිසා පද පිළිම සහ නිරුක්ති සැපීම කියලා කියන්නේ හිතට එන ප්‍රලාපයන් ප්‍රකාශ කිරීම නෙමෙයි. හිතට එන ප්‍රලාපයන් ප්‍රකාශ කිරීම නෙමෙයි කියලා කියන්නේ ඕක පොඩ්ඩක් කරලා බලන්න ඕගොල්ලොත් ඔය දාන එකක් ඇති වෙනවා. ඇති වෙන කියන පදේට ඕක හැදුම හැටි කියලා බලන්න ගත්තහම මොකද මම ඕක ප්‍රායෝගිකව කරලා බලලා ඉන්නවා කියන්නේ. මොකද මේ වචනයක් කියපු ගමන් කතාවක් කියන හින්දා අපි බලව මේක මොහොත්ද ක්‍රමය කියලා. ඉතින් මම ටික කාලයක් මමත් ඕක පුරුදු වුණා. ඒ ක්‍රමයේ බලනවා දැන් අපුසල පැත්තට එකක් කියනවා, බුදුල පැත්තට එකක් කියනවා කියලා. හොඳ වචනයක් කියනකොට හොඳ පැත්තට කඩලා කියනවා, නරක වචනයක් කියනකොට නරක කියන්නේ බල්ලා කියන වචනයක් කියන්නේ ඒ පැත්තට කඩලා කියනවා. මේ විදිහට අපිට හොඳ සහ නරක කියන වචන බෙදලා හොඳ පැත්තට කියනකොට ඒ පැත්තේ තියෙන වචනකට චිත්‍ර විදිහට කඩලා දෙකට කියනවා. ඔය විදිහට කියලා පටන් ගත්තාම එක දවසක් යනකොට ඕන වචනයක් ඇහෙනකොට සංඥාවකට පුළුවන්කම තියෙනවා නිරුක්ති කියන්න. හැබැයි ඒක නෙමෙයි නිරුක්ති කියලා කියන්නේ. නිරුක්තිය කියලා කියන්නේ උත්තරීතර ඥානය තුළ ලබන දෙයක්. නමුත් මේ අසත අවුල නම්ින පදේ කඩන එකට නෙමෙයි. උපසම්පදා කියලා කියනකොට එක සමිනාසම කතා කරන දෙයක් උපසම්පජ්ජ විහෙරති කියලා රග්ගාල මතක් වෙන උපසම්පජ්ජ විහෙරති. ඒ උපසම්පදානේ. එතකොට කියනවා මේ උපසම්පජ්ජ විහෙරති කියන ඔක උපසම්පදා තමයි කියනවා. මේ කියන්නේ නියුත් උපසම්පදා. එතකොට විනය පිටකේ දේශනා කරපු උපසම්පදා විශ්වකදී සතර පරාජිකා සංඝාධිතේ සාදී ආපත්‍ති තේන ඔය එළඹගෙන වාසය කරන සතර දෙහන නියෝත්තක් ඇති වෙයි කියන එක. එහෙම වුණොත් ගිරය පාරජිතා වෙන්න පුළුවන්. හරි ගිරත් වෙන්න. එතකොට ඔන්න ඔය විදිහට අර්ථකථන දීම නිරුක්තිය පරිසංවිධාව නෙමෙයි. ඒක ඉතාම වැරදි දෙයක්. හැබැයි ඒගොල්ලෝ ඒක අර්ථකථනය කරලා සමාජයට පෙන්නන්න හදනවා මේක වෙනම දක්ෂතාවයක් කියලා. නමුත් අර පොඩි කාලේ අර තේකුණු භාෂා සීනි භාෂා කතා කරන්නේ. අන්න ඒ වගේ ඔකත් එක පොඩි දෙයක් විතරයි. ඒක මානසික දෙයක් නෙමෙයි. මොකද සංවේන්න බැරි. වන්දක සම්බෝල කියන එකක් මට කියන කියලා තිබුණ අරලා තියෙනවා. සංබෝල. සං කියලා කියන්නේ ධාහයේ දැවිල්ල ඇති කරන දේවල්. බෝල කියලා කියන්නේ නිවි නැති කරන දේවල්. පොල් වගේ දේවල් වලින් නිවි නැති කරනවා. ලුණු අඹුල් දෙහි වලින් දැවිල්ල ඇති කරනවා. ඒක තමයි ධාහයේ සහ නිවි නැති කරන සංබෝල කියන එක. මේකට ප්‍රතිපදියක් දෙනවා සංවේදී. මේ විදිහට පදකදන සම නිරුක්ති පරිසංවිධාව නෙමෙයි. ඒකට නිරුක්ති පරිසංවිධාව කියන වඩා යෝග්‍ය වචනේ තමයි වාචාලකම කියන එක. ඒකට එන්න කියන්න පුළුවන් කම තියෙන්නේ. ඒ විදිහට තියෙන්නේ සමාජයේ අර ඕන චුලහට ගන්න අනිත් පැත්තට දෙයක් කියන්නේ. ජනාර පුද්ගල චරිත ගැන හොයලා බලනකොට ඒ චරිත වලට දිලි කාලයේ
මේ පංච පාදානස්කන්ධයේ උදේවේ මානසිකාරය කරන කෙනා සෝතාපට්ටි ඵලෙ සාක්ෂාත් කරනවා කියන්නේ. ඒකෝ දැන් මේ තියෙන්නේ මානසිකාරය කළ සෝවාන් වෙනවා කියන හොඳට සූත්‍ර ධර්ම වල විග්‍රහ කරලා තියෙනවානේ. ඒකට බණහල විතරයි කියන්න අවශ්‍ය නැහැ. නමුත් ඕරයක පිළිබඳව අපිට ධර්මයේ තුල කොටසක් විග්‍රහ වෙන්නේ නැහැ ඕරයක පිළිබඳව. හේතුව තමයි මේ ලෝකේ බොහෝ දේවල් තිබුණා බාහිර පදාර්ථයන් ගැන බුදුරජාණන් වහන්සේ විවරණයකට ලක් කරන්නේ නැහැ. මොකද මේ පදාර්ථයක් පිළිබඳව විවරණය කිරීම නිවනට උපකාර නොවන නිසා ඒ නිසා සෙන්සපස්සේ පිළිඳුල ජානනාතර ඇටේලියා පොලිටික අතතරගෙන දේශනා කරන්නේ මහණෙනි මම මේ ලෝකයේ අවබෝධ කොටගෙන ප්‍රකාශ කරපු දේ තියෙනවා නම් මෙන්න මේ වගේ තමයි ස්වල්පයක් අවබෝධ කරගෙන ප්‍රකාශ නොකරන දේ මේ මුළු අනේ තියෙන කොළගොඩ වගේ මහ විශාල ප්‍රමාණයක් කියනවා. ඒ වගේ අපිට නිවන් දකින්න අවශ්‍ය ටිකක් තියෙනවා අනවශ්‍ය දෙයක් තියෙනවා. නමුත් අර විද්‍යාත්මක සිද්ධාන්ත සහ ධර්මයේ සංසන්දනය කරන්න අවශ්‍ය වෙන ගමන් අර වගේ දේවල් අරගෙන ඕරයක ගිහිල්ලා ආර්යයන් බදාහන එක ඔප්පු කරන්න ඕන වුණාම ආර්යයන් ඕරයක ගිහිල්ලා අනිත් එක්කෙනාගේ ධර්මවලට ගැටෙන එක නතර කරනවා. මට කියන්නේ ඕරයක කියන්නේ මැෂින් එකකට අහු වෙනවා නම් ඒක රූපයක්ද නාමයක්ද කියලා. ඒක රූපයක්. ධර්මයන්තනේ කියන්නේ නාමයක්ද රූපයක්ද කියන්නේ. එතකොට දැන් යාගේ හිතට ගැටෙන හිතේ විනිවිද හදන්න පුළුවන් දෙහිලා රූපෙ ගිහිල්ලා හිතේ හැප්පෙන්න පුළුවන් දෙහිලා රූපෙ ගිහිල්ලා හිතේ හැප්පෙන්න දැන් එහෙනම් මේ චිත්ත විසංසක්කය කියන්නේ බය රූපේ ධර්මසංවේපකමයන් කියන්නේ චිත්ත සංසක්කය කියලා හිතේ හැප්පෙනවා කියන්නේ. එතකොට ඒ වගේ අපිට ඕරයක අරගෙන පැහැදිලි ගොඩනගන්නට හදන තර්කය ප්‍රායෝගික වෙන්නේ නැහැ ධර්මිකව බලනකොට. එනිසා ඕරයක පිළිබඳව බුදුරජාණන් වහන්සේ පොළොවට දේශනා කරන්නේ නැහැ, ධර්මයේ තුල විග්‍රහ කරන්නේ නැහැ. ඕරාණික පිළිබඳව ඇති දැනුම හෝ නොදැනුවත් බව ධර්මයේ කිසිම අවශ්‍යතාවයක් නැහැ. එනිසා බදු අවස්ථාවක් අවශ්‍ය වෙන්නේ මොකද ඒ ඕරයකට රහතන් වහන්සේලාගේ නිකන් සාමාන්‍ය ආරේගේ ඕරයක එහෙමනම් බුදුරජාණන් වහන්සේ ඕරයකට සමුච්ඡේදවත් යන්නේ නැහැ. ඉතින් ඒක කෙසේ වෙතත් ධ්‍යාන වඩනකොට පරණ නාම රූප තැන්පත් වෙලා තියෙනවා බහිස්රාවේ පද්ධතිය හරහා පිට වෙනවා කියන එකත් අහන අය ඉන්න රටක ඉතින් ඕරයික පිළිගන්න ඕරයික අනුව ධර්මයේ ධම්ම වලට ගැටෙන එක පිළිගන්නවා කියන එක අහන දෙයක් නෙමෙයි. දැන් ඕකේ ධර්මයේ නාම පිට රූප පිට වෙනවා ගුවත් කමක් නැහැ. ඕක නාම පිට වෙනවා කියන එකයි මට ප්‍රශ්න තියෙන්නේ. වේදනා සංඥා සංකාර පිට උනේ කොහොමද කියන එක. ඒ කියන්නේ එකෙන් කතා කරන්නේ අපි එහෙම දෙයක් නැහැ කියන එක නෙමෙයි. ඒ කියන්නේ ඕරයක එක තියෙන පුළුවන් දෙයක් නේ ඕනම මිනිස්කෙගේ යම් මිනිස්කෙගේ විතරක් නෙමෙයි ඕනම වස්තුවක යම් ශක්ති ප්‍රබවයක් නිකුත් වීම ඕනම වස්තුවකට සාධාරණ ඕනම දෙයක තියෙන පුළුවන්කම තියෙනවා. මේ කියන ශක්තිය මේ දේවල් නිකුත් පුළුවන්කම තියෙනවා. ඒ අනුරක්ත කියනවා නම් ඒක නිසා නිසා එවන ශක්ති ප්‍රබෝධයක් තියෙනවා. හැබැයි ඒක නිවනත් එක්ක සම්බන්ධ කරන්න බෑනේ. ඕරයක කියලා යමක් කතා කරනවා නම් රූපේ නෙමෙයිද? එතකොට අස සහ රූපය ඇති කලින් නේද අපි ඕරය ගැන කතා කරන්නේ? එහෙනම් මේ සාසනයට ඇවිත් ඉන්නේ අස සහ රූපය අතර ඇති ගැටලුව කියන තැන එතන අපි බාහිර දකින සමනේ. එතනින් එහාට ශක්ති ප්‍රබෝධයක් ඇත හෝ නැත කියලා කතා කරන්න බෑම ආයතන වලින් තොර දෙයක් කතා කරන්න යෑම කියන දෙකම එකක්.
දෙකම නිරර්ථක දෙයක්. ඔය දැන් ඉන්න මේ ආත්මය සෝවාන් කරගන්න හදලා කියන්නේ නැහැ අපි. ආත්මයේ දුරුම බවට ආත්ම සංකල්පේ දුරුම බවට සෝවාන් කියන මිසක සෝවාන් ආත්මයක් නැතන හදාගෙන හරියන්නේ නැහැ. ඒ නිසා මේ 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 අතීතයේ ඉඳලා පවතින මේ ඉන්න මම අනාගතයේ යන මේ මම සෝවාන් කියන එක ඒක වැරද්දක් නැහැ. ඒක ඒක ආත්ම සංකල්පේ. ඒක දුරු කරගත්ත කෙනා තමයි සෝවාන් කියලා කියන්නේ. එනිසා ඔය ඉන්න ආත්මය සෝවාන් කරගන්න හදන්නේ නැහැ. ආත්මය දුරු කරගන්න ආත්ම සංකල්පය දුරු සෝවාන් කියන්නේ මම කියන්නේ සක්කාය දිට්ඨිය කියන එක දුරු කරගන්න උත්සාහවත් වෙන සෝවාන් වෙන හදන්නවත් එපා කියන්නේ. සෝවාන් වෙන හදන්න එපා සක්කාය දිට්ඨිය දුරු කරගන්න කොහොම හරි ගමන්නේ. සක්කාය දිට්ඨිය දුරු කරගන්න කියනකොට සෝවාන් මොනවද උගත් තමයි. කෙලෙස්යෙන් දුරු කරලා තියෙන්නේ. ඒ නිසා කෙලෙස් දුරු වීම තමයි අනිවාර්ය සංයෝජනයේ දුරු වීම තමයි වෙන්න ඕනේදී. ඒකට සෝවාන් නැහැ කියලා කිව්වොත් තමයි සක්කාය දිට්ඨිය දුරු වෙනවා. මොකද සක්කාය දිට්ඨිය නිසා තමයි අපායයන් හේතු වෙන්නේ. ඒක තාම භයානක වරදක්. මොකද ඒගොල්ලෝ මම කියන්නේ සූත්‍ර පිටකේ පිළිගන්නේ නැහැ කියලා. මොකද අභිධර්මයේ ගැන සඳහන් වෙලා තියෙනවා සූත්‍ර පිටකේ කොටත්. ඉතින් අපි අභිධර්මයේ අයින් කරනවා නම් අපි මේ සූත්‍ර පිටකේ අයින් කරන්නේ. අනික දෙවියෝ කියන්නේ සාමාන්‍යතර භූමිය නෙමෙයිද? කාම භූමිය නෙමෙයි. ඉතින් අපි ඉන්නේ රූපාවචර නෙමෙයි. අපි ඉන්නේ කාමාවචර තමයි. ඉතින් දෙවියෝ කිව්වනම් අපිටත් ඒක අදහනයි. ඒ කියන්නේ දෙවියෝ ඉන්න මට්ටම සහ තව දෙවියෝ දෙවියන්ට රළු වැඩි නේ. කාමයේ පැත්තෙන් ඒගොල්ලෝ රළු වැඩි අපිට වඩා ඉතාම රළු මට්ටම තමයි ඒගොල්ලෝ ඉන්නේ. මේ තියෙන මානසික මට්ටම වෙනස් වෙලා කියලා හිතන්න එපා. දිව්‍ය ලෝකයේ හිටියත් මේ මොඩකම මෙහෙම තමයි. දෙවියන්ට යම් කර්මයක් කියවනම් මේක රළු මට්ටමෙන්ම තව ටිකක් ගන්න පුළුවන්කම තියෙන නිසා දෙවියෝ කියලා දිව්‍ය ලෝකෙ උපදිනකොට මහා ප්‍රඥාවක් අමුතු ප්‍රඥාවක් ලැබිලා නැහැ දිව්‍ය ලෝකෙ. මේ තියෙන මොඩකම් ටිකත් එක්කම තමයි සිත ගිහිල්ලා තියෙන්නේ. මේ අවිද්‍යාව මොන තරම් උසකට රූපේ රැවටෙන්නේ ඒ විදිහටම ඊට වඩා රැවටෙනවා ඒක. ඒ හින්දා ඒ කියපු තැන සාධාරණයි නම් දිව්‍ය ලෝකෙ කියන්නේ කාම භූමිය නම් අපි ඉන්නේ කාම භූමිය නම් එහෙනම් අභිධර්මයේ අපිට සම්බන්ධයි. එහෙමයි. ඒ නිසා අපිට අභිධර්මයේ කියන එක දෙවියන් සඳහා විතරක් කළ දේශනයක් නෙමෙයි. ඒ නිසා තමයි චරිත්‍ර උන්වහන්සේක දරාගත්තේ. ඒ නිසා තමයි චරිත්‍ර උන්වහන්සේක පවත්වගෙන ආවේ. අපිට දේශනා කළේ ඒ පරතුරු පැවතුනේ නිසා. ඒ නිසා අභිධර්මයේ අපිටත් අත්‍යවශ්‍ය දෙයක්. යම් කෙනෙකුට සූත්‍රයක් කියනකොට අභිධර්මයට පරස්පර වෙන්නේ නැත්නම් අභිධර්මයේ කියනකොට සූත්‍ර පරස්පර වෙන්නේ නැත්නම් ඒක තමයි නියම වෙලපෙන්නේ. අභිධර්ම න්‍යායයට සූත්‍ර න්‍යායය වෙලපෙන්නේ. සූත්‍ර න්‍යායයට අභිධර්ම න්‍යායය වෙලපෙන්නේ. අපි චතුරාර්ය සත්‍ය විග්‍රහ කරන්නේ නැත්නම් අපි සත්‍යයමකේ අභිධර්ම පිටකේ වුණාට අභිධර්ම පිටකේට ගලපලා තමයි අපි සූත්‍රය කතා කරන්නේ. ඒකට සූත්‍රය කතා කරන්නේ කියන්නේ අභිධර්ම පිටකේට ගලපනවා කියන එක. අභිධර්ම පිටකේ කතා කරන්නේ කියන්නේ සූත්‍රයටත් අදාළ කරගෙන අර්ථ විවරණ දෙකක් දක්වනවා. ඒ දෙකත් එකම වෙලපෙන්නේ. ත්‍රිපිටකයක් නෑ ත්‍රිපිටකයක්. ප්‍රධානම දේ තමයි මම කියන්නේ ඇත්තටම මේ තේරුම් ගන්න පහසු තැන ඉඳලම මම පටන් ගත්තොත් කවුරු හරි අද කාලේ කියන්නේ නැනනම් මෙච්චර කාලයක් මේක වැරදිලා ගිහිල්ලා තිබුණේ දැන් මේ අලුතෙන් මතුවුණා මේ දහම කියලා කියන්නේ නැනනම් ඔයගොල්ලෝ තේරුම් ගන්න මේක ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි කියලා. එතකොට ආර්යෝ විද්‍යෙන් විතරයි බණ අහලා නිවන් දකින්න පුළුවන් කියලා කෙනෙක් කියනවා නම් දැනගන්න මේ ඉන්නේ වැරදි දෙයක් කියන එක. එතකොට මොකද මෙච්චර කාලයක් මේ ධර්මයේ මාර්ගඵල ලැබුපු අය නැහැ කියලා කෙනෙක් කියන්න නම් අපි ලෝකේ ඉන්න ඔක්කොගේම මාර්ගඵල බැනගෙන ගියාද ගිහිල්ලා මොකක් හරි හදාගන්නේ නැහැ. එහෙනම් අපි කොහොමද කියන්නේ මාර්ගඵල ලැබුපු අය හිටියේ නැහැ කියලා? මම ඔබට කියන්නේ මෙච්චර කාලක් මාර්ගඵල මාකට් කළේ නැහැ කවුරුත්. මම මේක ලැබුවා මම මේක ලැබුවා කියලා. මොකද විචුනාන්තරණ ශික්ෂාපදයක් තියෙන උපසම්පදා මුදුරෙන්ට නම් යෝපන බිකු අනුපසම්පන්නම උත්තරිමනස ධර්මයන් ආරෝචියේ බෝසත්ගේ පාචිත්‍යය කියලා යම් භික්ෂුව අනුපසම්පන්නයකට උත්තරිමනස ධර්මයක් කියනවා නම් පාචිත්‍යය පත්‍යයක් සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මගේ ශ්‍රාවක දිට්ඨි සම්පන්න පුද්ගලයේ කියන අඳුම සෝවාන් කෙනෙක් දැනදැන කවදාවත් මම පනවපු ශික්ෂාවත් ජීවිත හේතුවෙන් උල්ලංඝනය කරන්නේ නැහැ කියලා. එතකොට හිතන්නකෝ ඒ මට්ටම මොකද්ද කියලා. එතකොට දැන් ඔන්න අපිට පේනවා ඒ කතාවක් වෙනවා නම් ඔගොල්ලෝ දැනගන්න ඒක වැරදි දෙයක් කියන එක. ඊට පස්සේ පද කඩනවා නම් එක එක හිතපු අර්ථකථන දෙන්න හදනවා නම් ච පස්සායතන කියන එකට එක්කෙනෙක් අපි අහගෙන කියන ච පස්සායතන කියලා.
මේ චක් කියන එක තමයි වැදගත් අර්ථය. ස්පර්ශ ආයතන හයෙන් චක් කරගන්න එක තමයි මේ කියන්නේ. يعني අපි අර කියන්නේ සාමාන්‍ය ලෝකේ චක් කරගන්න. අන්න ඒක ගැනම මේ කියන්නේ කියනවා. එතකොට දැන් මේ චක් පස් ආයතන කියන්නේ ස්පර්ශ ආයතන හය කියන එක. ඊට පස්සේ විකල් භෝජන කියන එක විග්‍රහ කරනවා මනස විකල් කරන භෝජන කියන. දැන් මනස විකල් කරන භෝජන කියනවා විතරක් නෙමෙයි 12 පස්සේ ගැමසක් නැති එක ගැන කතා කරන්නේ බමුණු කියනවා. දැන් බුදුරජාණන් වහන්සේ ශික්ෂාපදේ පනවන්නේ මේ බමුණු කතාවකට නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ශික්ෂාපදේ පනවන්නේ නිදාන කතාවක් තියෙනවානේ. යෝපන බික්කෝ විකාලේ සාධනීයව භෝජනීයව කාදේව භුජේව පාචිත්‍ය. යම් භික්ෂුවක් විකාලේ කයිරියක් හෝ බීජයක් හෝ මේ කනවනම් හෝ බොනවනම් හරි විකාල ආහාර මේ දෙයක්. එතකොට ඒක නට පාපත්‍යක් සිද්ධ වෙනවා. ඒක වරදක් සිද්ධ වෙනවා. එතකොට විකාලේ කියන එක මේ ශික්ෂාපදේ යටින් විග්‍රහ කරලා තියෙනවා. යාව අරුණුගමන අරුණුගමනේ ඉඳලා මධ්‍යාහ්නය වෙනකන් කාලේ මධ්‍යාහ්නයෙන් පස්සේ විකාලේ කියලා බුදුරජාණන් වහන්සේ මේක තර්කකතනේ දීලා තියෙනවා. අපිට එතන ගහර දෙන්න දෙයක් නේ. දැන් බමුණු කතාවක් කියුවොත් අපි කාටද බමුණා කියලා තියෙන්නේ? බුදුරජාණන් වහන්සේනේ ආර්යපෝධ දැක්කේ කරන්න ලේසි නැහැ. ඒ නිසා ඒ අනුමෝදන් වෙනවා කියන එකත් ලේසි නැහැ. ඒ නිසා මේ විදිහට අර්ථකථන සපයනවා නම් පරිසං වෙනවා. මොකද සාමාන්‍යයෙන් මට තියෙන ගැටලුවක් තමයි ප්‍රායෝගිකව එක තැනක් ගැන එහෙම වැරදක් කියනකොට තවදුරටත් එතෙන්ට තමන්ගේ නිවන් ප්‍රතිපදාව ගැන විශ්වාසය තියලා යනවා නම් මට ඒ බුද්ධිය ගැන හිතන්න බැහැ. මොකද්ද කියලා. ඒ නිසා එතන ගැටලුවක් තියෙනවා. ඒ නිසා ඒ පද බෙද බෙද අර්ථ කියන්න හදනවා නම් එක එක පදවලට සමහර අයට සං පෙන්නන්නේ නැහැ. සං කිව්වොත් කියන්නේ ඒක සං රෝගයක් කියලා මම කියන්නේ. සං දැක්කොත් කියන්නේ ඒකට කරනවා කියලා. හරි. චෝලහත්ති පදෝපම සූත්‍රය ගැන කියනවා සංදත්තේදී සමාදත්තේදී සමුත්තේදී සම්පහන්සේති කියන මේ වචන හතරක් තියෙනවා. මේ වචන හතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියලා. චෝලහත්ති පදෝපම සූත්‍රයේ මේ කතාව බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියලා ඇත්ත නැහැ. මේක කියන්නේ පිලෝතික. පිලෝතික පරිත්‍රාජකයා ජානස්තෝණේ බමුණට තමයි මේ වචන හතර කියන්නේ. එතකොට මේක කියන්නේ තථාගත පද කියලා නෙමෙයි මේක කියන්නේ ඥාන පද හතරක් කියලා. මේ හතර නෙමෙයි ඥාන පද හතර කියලා කියන්නේ. ඥාන පද හතරක් කියලා වෙනම බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව පේන තැන් හතරක් පෙන්නනවා. එතකොට ඒ වගේ තැනක් කියලා කියනවා මේක බුදුරජාණන් දේශනා කරපු වචන හතරක් කියලා. සංස්ස්ස්සේති සං කියන එක පෙන්නවා. කියලා එක දෙකට කඩ කඩ පෙන්නනවා. එතකොට දැන් මේ බුද්ධ දේශනාව නෙමෙයි කතා කරලා තියෙන්නේ. එතකොට චූලහත්ති පදෝපම සූත්‍රය නිකන් හරි පෙන්නලා බැලුවා නම් ඕන කෙනෙකුට පේනවා මේ වචන හතර කිව්වෙ බිනුන් ටික කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඥාන පද නෙමෙයි තථාගත පද. තථාගත පද කියලා පෙන්වන්නේ ධ්‍යාන හතරයි. අරූපාවචර ධ්‍යාන හතරයි කියලා මේ ධර්මයන් නිවන දක්වා උපෙන්නන තථාගත පද. ඒක හතරක් නෙමෙයි පෙන්වන්නේ. එතකොට අපිට හැම වෙලාවකදීම මෙන්න මේ වගේ පද බෙද බෙද දක්වනවා නම් සංකේතන එක බෙදලා බෙදලා අය කතා කරන්න දෙයක් නැති මට්ටමට බෙදලා දැන් සංකල්පන කියනෝනේ. සං කියන්නේ එකතු කරගන්න එක, කල් කියන්නේ කෙලෙස් කාලයක. එතකොට පනා කියන්නේ පනාවෙන් කරන්නේ තීරණ එකක් අපි. කාලයේ තීරා පද එකතු කරගත්ත දෙය පනාවෙන් තියෙනවායි කාලයේ තීරා එකතු කරගත්ත එක සංකල්පන කියනවා. මේ මම හදලා කියන නෙමෙයි ඒගොල්ලෝගේ පොත්වල තියෙනවා. ඉතින් ඔය එක එක අර්ථකථන සපේනවා නම් හිතා ගන්න පදවලට අර්ථ දෙන්න හදනවා නම් පාලි පදවලට සිංහල වචන තේරුම් දෙන්න හදනවා නම් මේක හොඳට නම් නෙමෙයි කියලා තේරුම් ගන්න. ඊට පස්සේ ඔය තමයි සරලම ටික මේ අලුතෙන් අපි තමයි මතු කරගත්තේ අර්ථ මේක කියලා මේ දෙන්න හදනවා නම්. ඊට පස්සේ තවත් තියෙනවා ඊටාම ගැඹුරු තියරියක් අපිට තේරුම් ගන්න. ඕනම දේශනාවක බලන්න දුකද කතා කරලා තියෙන්නේ දුක්ඛ සත්‍යද කියලා. අපි දුක්ඛ සත්‍ය කතා කරන්නේ නේද? දුකද කතා කළේ දුක්ඛ සත්‍යද කතා කළේ. සමුදේද නැති වෙන එක ගැන කතා කළේ සමුදේ සත්‍ය ගැනද දුරු කරන ක්‍රමය ගැන කතා කළේ. නිරෝධය ගැනද කතා කළේ නිරෝධ සත්‍ය ගැනද කතා කළේ මඟ ගැනද කතා කළේ මාර්ග සත්‍ය ගැනද කතා කළේ කියලා බලන්න. එතකොට ඕගොල්ලොන්ට තේරෙයි ඕනම භාවනාවක් ඕනම කියන කතාවක් ඕකස්සට දැම්මහම මොකක් ගැනද කතා කරන්නේ කියලා. නිකන් ගන්නකෝ අනිච්ච කියන එක ඔය එකසට දාන්නකෝ. එතකොට වෙන්නේ මොකද්ද? අර කැමැතිසේ නැහැ කියන එක කායික දුකද මානසික දුකද? කැමැතිසේ නොවනකොට හම්බෙන්නේ කායික දුකද මානසික දුකද? මානසික දුකක් අපිට ඇති වෙනවා. මානසික දුක දුකද දුක්ඛ සත්‍යද? දුක. එතකොට දැන් පැහැදිලි කරලා තියෙන දුක්ඛ සත්‍යද දුකද? එතකොට දුක ගැන පැහැදිලි කරලා තියෙන දැන් අනිච්ච දැකලා අපිට පුළුවන් ද දුක්ඛ සත්‍ය දකින්න? එහෙනම් දුක්ඛ සත්‍ය දකින්න නම් අපිට Nirodha සාක්ෂාත් කරන්න අවශ්‍ය අර
පිරිසිදු දකින්න නුවණක් එන්න ඕනේ. දැන් එතකොට ඔය චතුරාර්ය සත්‍ය නැමැති නිර්ණායකයට අපි ගලපනවා නම් අපිට පුළුවන් ඒ ධර්මයේ සත්‍ය අසත්‍යතාවයේ ප්‍රධාන වශයෙන්ම තීරණය කරගන්න. ඒක තියරියක්, ඒක බෑනම් සරල වශයෙන්ම ඉක්මනටම දැනගන්න අර වගේ දේවල් ටිකකින් මේක ධර්මයක් කියලා. මොකද ඒවා නම් විදිහට කියලා ටිකයිනේ අපිට කියන්න පුළුවන්. එක එක චරිත හතු පිටිනවගේ නැත්තම් මතු වෙනවනේ. ඉතින් සමහර අය නම් තේරුම් ගත්තා, ප්‍රධාන පිළිවෙල නැත්නම් භික්ෂුන් වහන්සේලා තේරුම් ගත්තා. සමහර දේවල් තේරුම් ගත්තේ නැහැ. එතකොට ඒ දැන දැනම කරන පිරිසක් ඉන්නවා ප්‍රධාන වශයෙන්. බුදුරජාණන් වහන්සේ ලංකාවේ පහළ වුණා කියනවා. මේ වෙන පළානේ සිට ධම්මාලංකාරාමතුරු ඊට පස්සේ අනිච්ඡ කරන්න හදන වනස්මුල්ල අභයහාමතුරු. ඉතින් ඔය ධර්මයේ සඳහා එළවුණ විවිධ තර්ජන විවිධ පැතිවලින් තියෙනවා. ඉතින් ප්‍රධානම හිටපු ඇතැම් භික්ෂුන් වහන්සේ තේරුම් ගත්තා ඒ ඉන්නවා ඒක වැරදි කියලා. එතකොට මෙන්න මේ විදිහට තියෙන නිසා අපි ටිකක් ඉතින් ඒ වගේ පරිස්සම් වෙන එක නම් ඊටාම වැදගත් වෙනවා. මොකද සමහර වෙලාවට තියරි වලට ගැලපෙන්න පුළුවන්, ඔගොල්ලෝ ඉගෙනගත්ත ක්ෂේත්‍ර වලට ගැලපෙනවා කියලා තේරෙන්න පුළුවන්. දැන් වෛද්‍ය විද්‍යාවට කිට්ටුයි කියලා අපි ඒක වෛද්‍ය විද්‍යාව අනුව කතා කරන්න ගිහිල්ලා බෑ. දැන් අපි හිතමු ඇහි ස්වභාවය ගැන වෛද්‍ය විද්‍යාවත් එක්ක කතා කරන්න ගියොත් මේ කතා කරන එක ඉතාලම ගැලපෙන්න පුළුවන්. ඇහැ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන එක මේ මෙතන අපිට ඇති වෙන ධර්මය ගැන දැන් අලුතෙන්ම හොයාගත්ත දේත් එක්කත් ගැලපෙනවා. ඇහැ කියන්නේ වර්ණ සටහනට බිඳිලා නැවත අලුතෙන් එක හදනවා කියන එක මේ මොහොතක් මොහොතක් පාසා සිද්ධ වෙනවා කියන එක ඒක ඒ පැත්තෙන් තියෙනවා තමයි. හැබැයි ඒක මේ ධර්මයේ තුල කතා කරන එක නෙමෙයි. මොකද ඒක භෞතිකයේ මත පදනම් වෙලා ඒගොල්ලෝ ඒ දේ හොයාගන්නේ. හැබැයි මේ ධර්මයේ කතා කරන්නේ උතෙන්ට චක්කු විඥානය කියන දේ සම්බන්ධ කරගෙන කතා කරන තැනක් තියෙනවා. යම් වෙලාවක චක්කු සම්පස්සජා වේදනාව, චක්කු සම්පස්සජා සංඥාව, චක්කු විඥානය හටගනිනන් ඇස කියලා කියන්නේ අන්න ඒ වෙලාවට. එතකොට මේ හිතත් යොමු වන අවස්ථාවේදී තමයි ඇහැ තියෙන්නේ. හිතත් යොමු වන අවස්ථාවේ තමයි රූපේ තියෙනවා කියන ගණේට යන්නේ. එතකොට ඇහත් නැත්තම් වර්ණ සටහන් නැත්තම් එක්ක හිත නැත්තම් රූපේ තියෙනවා කියන්නේත් නැහැ, ඇහැ තියෙනවා කියන්නේත් නැහැ, චක්කු විඤ්ඤාණය තියෙනවා කියන්නේත් නැහැ. එතකොට බාහිර සිද්ධාන්ත වලට ගැලපෙන්න පුළුවන්. හැබැයි ඒ ටිකට ගැලපලා ධර්මයේ තීරණය කරන්න යන්න එපා නිවැරදිද වැරදිද කියන එක. මොකද සමහර විට අපි යන්නේ ආත්මවාදයක් කරා වෙන්න පුළුවන්, අනිත් පැත්තේ භෞතිකවාදී පැත්තෙන් ඒකට අපිට දෙන උත්තරේ. ඒ නිසා මම කියන්නේ නම් ඇරිස්ටෝටල්ලා ප්ලේටෝලා ඉන්නේ කෝරක් කට්ටියකටත් වඩා පල්ලෙහා කියලා මේ දර්ශනේ. ඒ කියන්නේ ඒගොල්ලොත් හිටියේ කාමසුකල්ලිකාන යෝගයේනේ රූපේ සැප තියෙනවා මේ පැත්ත නිසා බලනකොට අපිට සැප එනවා කියන වැරදි දෘෂ්ටිය තමයි ඒ අයත් හිටියේ. ඒ නිසා තමයි ඒ අය භෞතිකයේ ගවේෂණය කරන්න පටන් ගත්තේ. හැබැයි කෝරක් කට්ටියක හෙව්වේ භෞතිකයේ නෙමෙයි, එයා හෙව්වේ ආධ්‍යාත්මිකව දුක නැති කරගන්න. එයා දැක්කා රූපේ කියොත් එහෙම මේක හිතේ තියෙන කැමැත්ත නිසා එයාට දුක එනවා කියලා. එයා ඒ නිසා ප්‍රතිපදාව වරදුනා එයාට. එයා හැදුවේ රූපම නැති කරලා දාන්න. එයා දැනගත්තේ නැහැ රූපම නැති කරලා ඕක කරන්න බෑ කියලා. හැබැයි අරයට වැඩිය ටිකක් ඉහළින් දැනගෙන හිටියා. ඒ නිසා අර සමාන අන්ත දෙකකයි එක සමාන ලක්ෂණ පෙන්වනවානේ. සමාන අන්ත දෙකකයි එක සමාන ලක්ෂණ පෙන්වනවා. ඒ කියන්නේ අස්මිමානයේ උපරිම තියෙනවා අජානීය අස්සයටයි සිංහයටයි. ඒ නිසා අකුණක් ගැහුවොත් අජානීය අස්සය හෙලවෙන්නේ නැහැ. අස්මිමානයේ දුරු කරපු ඉඳ රහතන් වහන්සේ හෙල්ලෙන්නේ නැහැ. හැබැයි මේ අන්ත දෙක දෙපැත්තක් මේ කෙලවරවල් දෙකක්. එතකොට අපි අශ්‍ය දිහා බලලා අශ්‍ය හෙල්ලුනේත් නැහැ, රහතන් වහන්සේ හෙල්ලුනේත් නැහැ කියලා එන රහතන් වහන්සේගේ ලක්ෂණ ටික මෙතනක් තියනවා කියලා තීරණයකට බැසගෙන හරියන්නේ නැහැ. එනිසා බටහිර විද්‍යාත්මක සිද්ධාන්ත අනුව තීරණය කරන්නට යෑම මම දකින්නේ අශ්‍යත් අකුණට හෙල්ලුන්නේ රහතන් වහන්සේත් හෙල්ලුන්නේ. ඒ නිසා අශ්‍යාද රහත්ය කියලා තීරණය කරන තර්කානුකූල සිද්ධාන්තය වගේ. ඒක හරියට මෝඩකමක් වෙනවා. ඒ කියන්නේ වඳුරටත් අත් දෙකක් තියෙනවා, අපිටත් අත් දෙකක් තියෙනවා, අපිටත් කකුල් දෙකක් තියෙනවා, වඳුරටත් කකුල් දෙකක් තියෙනවා, අපිටත් ඔළුවක් තියෙනවා, වඳුරටත් ඔළුවක් තියෙනවා. එහෙනම් මිනිසාද වඳුරාද සමානයි කියලා තර්කයක් ගොඩනගන්න පුළුවන් තර්කානුකූලව. හැබැයි එහෙම ගොඩනැගුවා කියලා මිනිස්සයයි වඳුරයි එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක් ඒක. ඒ නිසා අපිට අර විදිහට වැටෙන්න එපා. අපි ඉගෙනගත්ත සිද්ධාන්තවලට ගැලපෙනවා කියලා ධර්මයේ විශ්ලේෂණය කරන්න යන්න. අද ගොඩ දෙනෙක් වරදවා ගන්න තැන තමයි තමන් ඉගෙනගත්ත සිද්ධාන්ත ධර්මයට ගැලපෙනකොට මේ දෙක එකයි කියලා හිතාගෙන ධර්ම අධ්‍යයනයට නැඹුරු වීම. ඒ නිසා ගොඩ දෙනෙක් අධර්මයට යොමු වීම දකින්න පුළුවන්කම තියෙනවා.
පොතපත පරිශීලනය කරන්න ගියාම නම් ඒ ගැටළු වෙනවා. පොතපත පරිශීලනය කළත් එමය බණක් වත් ප්‍රශ්න වුණේ. ඒ නිසා හොඳම දේ තමයි ඕන දේශනාවක් කියවවත් ඕන බණපතක් කියවවත් මූලාශ්‍රදේනේ කියලා කිව්ව එකයි ත්‍රිපිටකය කියවන තැනට ගන්න. බුද්ධ ජාති පරිවර්තනයේ ටිකක් අමාරු වෙයි. හැබැයි ඒක පුළුවන් තරමක් කියවන්න පුරුදු වෙන්න. ඒක පුරුදු වුණාම ඒක තමයි දැනට තියෙන විශිෂ්ටම සංස්කරණය බුද්ධ ජාති පරිවර්තනයේ. ඒක ටිකක් ගැඹුරු වැඩි කියලා හිතනවා නම් සොයිස මහත්තයා කරපු පරිවර්තනය තියෙනවා. ඒ බීජ සොයිස ඒක කියන්නේ සොයිස මහත්තයා පරිවර්තනය කළා කියලා නෙමෙයි. ඔකේ නම අල්ලගෙන අපි හැම සමාජයෙම සොයිස කළා කියලා කියනවා. සොයිස මහත්තයා නෙමෙයි කරන්නේ. සොයිස මහත්තයා තමයි ගායකත්වය දරන්නේ. අර චිත්‍ර මණ්ඩලයේ ඉන්න සම්බන්ධකම හාමුදුරු විශාල පිරිසක් ඒකට සම්බන්ධ වෙලා තමයි මේ සර්ව පරිවර්තනයක් කරලා තියෙන්නේ. එනිසා ඒක හාමුදුරු කරපු දෙයක් සොයිස පරිවර්තනය පරිශීලනය කරන්න. හැබැයි මේ පරිවර්තනයේ සූත්‍රය සරලව තේරුම් ගත්තත් ආපහු බුද්ධ ජයන්තිය කියවුවහම ඒ භාෂාවට අපි ටිකක් ඉක්මනට පුරුදු වෙනවා. ඒ මූලාශ්‍රයෙන් ඉතාම වැදගත් වෙනවා. ඒක තමයි අපි කළ යුතු දේ. ඒ නිසා වෙන පොත්පත් වලින් හොයනවට වඩා ඉතාම වටින්නේ අර විදිහට මූලාශ්‍රය අධ්‍යයනය කරන එක. මොකද එහෙම නැති වුණොත් එහෙම සමහර වෙලාවට අපි බණ ඇහුවත් මූලාශ්‍ර පෙන්වලා අපි වරද්දට ගන්න අවස්ථා තියෙනවා. අපි ඒක දකිනවා. අපි හිතන්නේ ත්‍රිපිටකයේ පෙන්වලමයි බණ කියුවේ කියලා. ඇත්තටම ත්‍රිපිටකයේ පෙන්වලා නෙමෙයි බණ කියලා තියෙන්නේ. අපි සූත්‍රයක් ගන්නවා නම් සූත්‍රය කියනවා නෙමෙයි සූත්‍රයේ මේ මුලින්ම පැහැදිලි කරගෙන යනවා. දැන් එහෙම නෙමෙයි යම් කරුණක් ඔප්පු කරන්න ඕන වුණාම අපිට වැරදි දෙයක් දෙන්න පුළුවන් කියනකොට. දැන් හිතන්නකෝ මාතරම් පිටරන් සංස්කාර රාජානුදේශ කපි අම්මයි තාත්තයි දෙන්නම කරලා රාජ්‍ය රජුට දෙන්නම කරලා නිවන් දැකීම පුළුවන් කියලා දේශනා කළා. ඒක දැක්කද? ඕක වෛද්‍යක විතරක් පෙන්වලා කෙනෙක් අර්ථ විවරණ කරන්න හැදුවොත් එහෙම අමයි තාත්තයි කල්ල රජුත් කල්ල නිවන් දැකීම කියන බුදුහාමුදුරුවෝ දේශනා කළා කියලා තියෙන එක වැරදි අදහසක් නේ. අපි ඒක බලන්න ඕනේ මොකද්ද මේකේ බාරචි කරපු අර්ථය කියලා. එතකොට කියනවා අම්මා කියලා කියන්නේ උපදවන නිසා සංහාවක තාත්තා කියලා කියන්නේ අවිද්‍යාවට අවිද්‍යා සංහා කියන මූලක් වෙයි. මේ ගර්භිත ක්‍රමයක් තියෙනවා. ඒකෝ ටික පරිශීලනය කරනකොට අර සුද්ධි විතරක් බැලුවොත් ඒක බරපතල ගැටලුවක්. ඒ වගේ අපි දකිනවාද නොයේ කාර්තකතන කපේනම අර ධ්‍යාන ගැන කියනකොට ඒකයි කියන්නේ. අර චුත්ත විතරක් වෙනවා කියන ප්‍රථම ධ්‍යානෙ කාම සංඥා කියනවා. ජාතිපි දුක්ඛ කියන එක වෙනවා කියන ජාතිපි දුක්ඛ කියන වචනේ වෙනවා. දැන් සත්‍ය විගන්න සූත්‍රය කියන්නේ ජාතිපි දුක්ඛ. ජාතියද දුකයි කියලා මේක තේරුම් එන්නේ. ඒ යක විග්‍රහ කරනවා යාතිය සත්‍යය සංසත්තාන සම්මිතානි සත්‍වනිකායේ ජාති සංඥා කියන කන්ති ඒ සත්‍යයේ ඒ සත්‍වනිකාය වල උපදීන නැවත නැතු දුර හතරෙන් ඉන්න ඔක්කොම වෙනවා. ඒක කොටස දෙන්නා නැතුව කියන ජාතිපි දුක්ඛ කියලා කියන්නේ ජාති පිය දුක්ඛ. පිය ජාති දුකයි කියන එක. ඒක කලාගන්න කියන මධ්‍යම නිකාය පිය ජාති සූත්‍රය. දැන් මෙතන කියන්නේ ජාති පිය දුක්ඛ කියලා නෙමෙයි ජාති දුක්ඛ කියලා ඒකේ ඉන්න විග්‍රහ කරලා තියෙන. ඒක දෙන්නා නැතුව ඒක ඉගෙනට දාලා දෙන්නා මධ්‍යම නිකාය පිය ජාති සූත්‍රේ ඒකෙදි කියන පිය ජාති නිකා දුකේනවා. හරි ඒක ඒ සූත්‍රේ විග්‍රහ කරන දෙයක්. ප්‍රේජාති නිසා දුකම කියන්නේ මේක කියන්නේ ජාති දුක්ඛ කියන්නේ. ඒ නිසා මධ්‍යම නිකායේ ප්‍රේජාතික සූත්‍රයේ දෙන්නලා අහගෙන ඉන්න කෙනාට පැහැදිලි කරනවා ජාතික දුක්ඛ කියලා කියන්නේ ඉපදීම දුකයි කියන එක නෙමෙයි. අපි සම් කයින්ඩ් ඔෆ් කියන්නේ එක එක වර්ග පුතු ජාති මේස ජාති අර ජාති මේ ජාති. අන්න ඒ ජාති වල තියෙන ප්‍රේජාති දුකයි කියන එක තමයි මේ කතා කරන්නේ. මේක සම්පූර්ණ වරදක් නේ. මූලාශ්‍රය තමයි දෙන්නේ. ඉතින් අහගෙන ඉන්න කෙනා හිතනවා සාමුදුරු සූත්‍ර පිටකේ පෙන්වන්නේ ඇත්තටම සූත්‍ර පෙන්වන්නේ නැහැ කියන්න බැරි නේද? හැබැයි සූත්‍ර පෙන්වලා කියලා තියෙන වැරද්දක් නේ. ඒ නිසා අර විදිහේ දෙයක් සිද්ධ වෙන නිසා අපි පොඩ්ඩක් ඕක පෙරලලා කියවල බැලුවොත් අපිට පේනවා ජාතික දුක්ඛ කියන එක විග්‍රහ කරලා තියෙන්නේ කොහොමද ඒකට යටින් කියලා අපිට බලන්න පුළුවන්. ඒ නිසා ඒ සූත්‍ර ගොඩාක් කාලයක් අපි දකින දේ තමයි මේ උද්දృత කරන සූත්‍රයේ එහෙම කතාවක් නැහැ. ඒ සූත්‍රයේ තියෙන්නේ වෙනමම කතාවක්. ඒ කතාව වල චූටි වචන දෙකක් පෙන්වලා වහලා තියෙනවා. ඒ නිසා ධර්මයේ අධ්‍යයනය කරන කෙනෙක් වැදගත්ම දේ තමයි මේ මූලාශ්‍රය අධ්‍යයනය කරන එක, අස්ති ප්‍රශ්න කරන එක, ඇයි මේක මෙතන මෙහෙම තියෙනවා නම් මෙහෙම කිව්වේ කියලා ප්‍රශ්න කරන එක, සහ ඒ සූත්‍ර ගැන අවබෝධයක් තියෙනකොට අපිට තේරෙනවා කාටද වරදින්නේ කියන එක ගැන. ඒ නිසා ඒ සූත්‍ර අවබෝධය ඉතාම වැදගත් අපිට. බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ වැරදි කියන එක අද මේ උළුප්පල දක්වන්න හදන බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ වැරදි කියනවා කියන එක ගැන ඒක ඉතාම මේ
ඒක වැරදි සාගත ප්‍රකාශයක් මම නිකන් උදාහරණයක් ගත්තොත් එහෙම දැන් මේ තියෙන මජ්ක්‍ධිම නිකාය තුන පොතවල පෙරළුණු පිටුවක් ගත්තොත් එහෙම දැන් පච්චේක සම්බුද්ධෝ කියන වචනයක් තියෙනවා එතකොට ඒ යටතේ ෆුට් නෝට් එකක් දාලා තියෙනවා පච්චේක බුද්ධෝ කියන පච්චේක සම්බුද්ධෝ කියලා බුද්ධ ජයන්තිය තියෙනවා පච්චේක බුද්ධෝ කියලා තියෙනවා පච්චේක බුද්ධෝ කියලා තියෙන කොහෙද මේ ඉංග්‍රීසියේ තියෙන ත්‍රිපිටකේ පොත්වල කියන්නේ මේ පුස්කොළ පොත්වල තමයි පච්චේක බුද්ධෝ කියලා තියෙන්නේ හැබැයි අනිත් ඔක්කොටම ලංකාවේ තියෙන පුස්කොළ පොත් ටිකේ බොරුමේකේ තායිකේ ඔක්කොම තියෙන පච්චේක සම්බුද්ධෝ කියලා එනිසා එක ෆුට් නෝට් එකක් දාලා යටින් දාලා තියෙනවා එතකොට ඇතැම් තැන්වල ඔය වචන දැන් මෙතන ගොඩාක් ඒ විදිහට වචන මේ ෆුට් නෝට් විදිහට දක්වලා තියෙනවා අනිත් ත්‍රිපිටකවල කොහොමද තියෙන්නේ කියන එක සහ ගැළපෙනම අර්ථය මොකක්ද කියන එක දැනගෙන තමයි මේක යොදලා තියෙන්නේ එනිසා දැනට යම් සංස්කරණයක් තියෙනවා නම් ඒ සංස්කරණය කියන්නේ තාම වැදගත්ම සංස්කරණය තමයි නිවැරදිම දේ තමයි බුද්ධ ජයන්ති පරිවර්තනයේ බුද්ධ ජයන්ති සංස්කරණය කියලා කියන්නේ. එතකොට මෙන්න මෙහෙම දෙයක් මෙහෙම ගැටලුවක් තියෙනවා. බුද්ධ ජයන්ති පරිවර්තනය සිද්ධ කරනකොට ඒ සිද්ධ කරපු හාමුදුරුවරු නායක හාමුදුරුවරු මොකද කරන්නේ? මෙතන මේ දැන් මුද්‍රණ දෝෂ වෙන්න පුළුවන් කම තියෙනවා. මුද්‍රණ දෝෂ ටික පරීක්ෂා කරලා බලලා මෙතන දක්වල තියෙනවා ශුද්ධි පත්‍රය කියලා එකක් දක්වල තියෙනවා. එතකොට පොඩි අවාසනාවකට කෙරමහාමුදුරු මුද්‍රණය කරනකොට ශුද්ධි පත්‍රය අයින් කරලා දානවා. ඒ නිසා අර සමහර වචන ගිලිනුන දේවල් මේ අලුත් එකට එනකොට මේක දෙනකොට ඇවිල්ල නැතිව තියෙනවා. ඒක හදන්න ගිහින් වරද්දපුවක් තියෙනවා. එක්සැන්ටල් ගත්ත PDF එක මේ Photoshop වලින් edit කරලා දාන්න ගිහින් එහෙම වැරදුණු කෙනෙක් තියෙනවා. එතකොට ඒ නිසා තමයි අපි අලුතෙන්ම කවුරුහරි දවස් වෙනකොට පරණම බුද්ධ ජයන්ති පරිවර්තනය ආපහු ස්කෑන් කරලා අලුතෙන් හදුවා කොහොමද? ඒක ටික ආපහු අලුතෙන් කරලා හදුවා මොකද මේ යන්නේ දැන් අර වැරදි වචන ටිකක් එක්කම කියන්නේ. ඒකෙන් කියන්නේ බුද්ධ ජයන්ති පිටකේ වැරදි කියන නෙමෙයි. අද ඔය මතය කියන්නේ උත්සාහවත් වෙනවා මේ බුද්ධ ජයන්ති පරිවර්තනය කරලා තියෙන්නේ විශේෂයෙන් නිවන පලානේ ශ්‍රී ධර්මාලංකාර කියන කෙනා. මේ සුද්ධ කරපු එක බලාගෙනලු මේ පරිවර්තනය කරලා තියෙන්නේ කියලා. එතකොට සුද්ධ කරපු පරිවර්තනය බලාගෙන කියන්නේ එංගලන්තයේ තියෙන පුස්කොළ පොත් ටික පරිවර්තනය කරනවා ඉංග්‍රීසියට පාලි ටෙක්ස්ට් සයිටින් නිසා PDF සංස්කරණය. ඒකෙදී ඒ සංස්කරණයේදී ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේෂන් එක විතරක් නෙමෙයි කරන්නේ ඉංග්‍රීසියට අකුරෙන් පාලියට ලියනවා මෙහි තියෙන දෙද ඒවා මේ සුතන් ඒකන් සමයන් බලවා කියලා ලියනවා. එතකොට මේකට පාවිච්චි කරන මේ පාලියක පාලියක තමයි සුද්ධ කරන්නේ. එතකොට දැන් මේගොල්ලෝ කරන චෝදනාව තමයි අර ට්‍රාන්ස්ලේෂන් එකට අනුසල්ල තියෙනවා. දැන් උදාහරණයක් කියලා විස්තර කරනවා මජ්ක්‍ධිමා ප්‍රතිපදාව කියනවානේ. මජ්ක්‍ධිමා ප්‍රතිපදාව කියලා වචනයක් තියෙනවා. ඔගේ ඉංග්‍රීසියෙන් කියනකොට මෙදිපාස් නිදුලේ කියන මාකරියක් තියෙනවා. එතකොට දැන් ඔය අනුව අපේ තිබ්බලු ඒ ඉංග්‍රීසියෙන් කියපු එක දිහා බලාගෙන නැද මාර්ගය කියලා මධ්‍යම ප්‍රතිපදාව කියලා තිබ්බලු. ඒක වැරදිලු. ඒක එන්න ඕනේ මජ්ක්‍ධිමා ප්‍රතිපදාව. දැන් ඒක වැරදි කියලා ඒගොල්ලෝ හරි ගත්තන් එහෙම මජ්ක්‍ධිමා ප්‍රතිපදාව. මත් වෙන එක එපා කියන ප්‍රතිපදාව තමයි මජ්ක්‍ධිමා ප්‍රතිපදාව. එතකොට මේ දැන් අන්ත දෙක දුරු කරලා නැද මාර්ගයට එනවා කියන එක ගැන නෙමෙයි ඒගොල්ලෝ දෙන්න හදන්නේ. එතකොට දැන් ඒගොල්ලෝ ගොඩනගන්නේ අර සුද්ධ කරපු පරිවර්තනයෙන් තමයි මේක පරිවර්තනය කළා කියලා. නමුත් එහෙම දෙයක් නෙමෙයි මෙතනදී සුද්ධ වෙලා තියෙන්නේ. මේක තමයි දැනට ලෝකෙ මේ සම්බන්ධව තියෙන විශිෂ්ටතම සංස්කරණය සහ පරිවර්තනයේ බුද්ධ ජයන්ති පරිවර්තනය. මේක ඉතාමත් විශිෂ්ට ලෙසම සංස්කරණය කරපු පරිවර්තනය. අටුවා ටීකා ටිප්පණි හැමදේම පරිශීලනය කළා. ඒ එකටවත් ප්‍රතිවිරුද්ධ නොවන විදිහට ඒ පෙළ වෙනස් නොකළ තිබුණ පෙළම දක්වලා තියෙනවා. දැන් ඒගොල්ලෝ ගොඩනගන මතයක් තමයි එංගලන්තයේ හරි ත්‍රිපිටකයේ තියෙන ලංකාවේ තියෙන ත්‍රිපිටකය වැරදි කියන්නේ. ඒකෙන් දැන් මට තියෙන ප්‍රශ්නේ තමයි සුද්ධ මොනතරම් බුද්ධිමත් මිනිස්සුද කියන්නේ. සුද්ධ ලංකාවට ගිහිල්ලා තියෙන තේපොල් වඳුර යන නෙමෙයි. මේගොල්ලෝ කියන විදිහට සුද්ධ මෙහි ඉඳලා පාළි ඉගෙනගෙන ත්‍රිපිටකය ඉගෙනගෙන වැරදි ත්‍රිපිටකය පුස්කොළ පොත්වල ලියන්නේ ඉගෙනගෙන ලංකාවට ගිහිල්ලා වැරදි පුස්කොළ පොත්වල වැරදි ත්‍රිපිටකය ලියලා එහෙ හංගලා තියලා එහෙ තිබුණ හරි ත්‍රිපිටකය කියවලා හැමතැනින්ම හොරකම් කරගෙන එංගලන්තයට ගියන කෞතුකාගාරය තියාගෙන මියුසියම් එකේ බහින්නම් පැලස් එකේ ඔය සංකීර්ණ තියාගෙන හොරෙන් බලනවා. දැන් කොහෙන් අතේ මොනතරම් ප්‍රායෝගිකද කියලා හිතන්නේ මේ සාමාන්‍යයෙන් කොහොමද ඒගොල්ලෝ හරියට වැඩේට තේරෙන්නේ කියලා.
ඉතින් අන්න ඒ වගේ තාමත් ප්‍රාථමික මතවාද තමයි ඉදිරිපත් කරන්නේ මේක තියෙන හරි පිළිපිටක ඒක තියෙන එක වැරදි කියන්නේ. ඉතින් මේක හරිම භයානක තත්ත්වයක්. මොකද ඒගොල්ලෝ දැනටත් අපේ ව්‍යාකරණ පොතක් තියෙන සදනීතිප කරණ කියලා. පාලි ව්‍යාකරණ පොතක්. ඒක අපේ සාංස්කෘතික ව්‍යාකරණය. සදනීතිප කරණය දැන් ඒගොල්ලෝ පද කඩන්නේ කොහොමද කියලා කාට හරි ප්‍රශ්නයක් අහන්න පුළුවන් පාලි පද කොහොමද ඔහොම කඩන්නේ කියලා. ඒගොල්ලෝ ඒකට කළේ මොකද්ද? සදනීතිප කරණ කියන ව්‍යාකරණ පොත අර්ථක මුදල් දීලා කවුරු හරි යොදවල ඒ කප්පක දැම්ම එක එක කරුණු ටිකක් මේ මෑත කාලේ ඉඳන් වෙච්ච සිද්ධියක්. ඒකම එළියට දැම්ම මෙන්න මේක කරුණ තමයි අපි පද කරන්නේ කියලා. දැන් අපිට තියෙනවා සද්දනීතිප්ප කරන්නේ සහ බුත්කොළ පොතේ ලියුවත් එහෙම ඒ සද්දනීතිප්ප කරන්නේ ඔය කතන්දර එකක්වත් නැහැ. හැබැයි අපේ මිනිස්සු කියන්නේ නැහැනේ බුත්කොළ පොත කියවල සද්දනීතිප්ප කරන්නේ වෙනද? ඒගොල්ලෝ හිතනවා පද කඩන පොත මෙන්න මේක තමයි මේ අනුව තමයි පද කඩන්නේ අනිත් ඒවා ඔක්කොම එකබදුව සාහන්තුරු ලියුවා මොනවා හරි කතාවක් කියලා අහලා ඕකම ත්‍රිපිටකයේ තියෙනවා. මේ නවත්තනකට ලස්සාවේ තනින්න ප්‍රදර්ශනය කර කර යනවා මෙන්න අපි ගෙනාව හරි ත්‍රිපිටකයේ කියලා. ඔය විදිහටම ත්‍රිපිටකයේ ලියුවොත් අය ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලෝ කියන මතවාද තියෙන ඔක්කොම ත්‍රිපිටකයේ හරි ත්‍රිපිටකයේ මෙහෙන් ගෙනිච්ච එක කියලා. අර වැරදි ටික එළියට දැම්මොත් මොකද වෙන්නේ? ඉතින් ඒක හරි වහනක තත්ත්වයක් අදත් තියෙනවා. ඉතින් ඒ සඳහා නීතිය ක්‍රියාත්මක වීම ඒ ආයතනන්ගේ ඉතාම දුර්වල මට්ටමින් තියෙනවා. ඉතින් ඒ නිසා ලොකු ප්‍රශ්නයක් ඉතින් අපේ තියෙනවා. කොටිම බුද්ධ ජාති පරිවර්තනයේ කිසිම වරදක් නැත්තේ මේක තමයි නිවැරදි පරිවර්තනය. මම ඒකෙන් කියන්නේ යම් තැන්වල මේ මුද්‍රණ දෝෂණය කියන එක නෙමෙයි. මුද්‍රණ දෝෂ තියෙනවා, අපිටත් හසු වෙලා තියෙනවා, අපි ඒවා ලකුණු කරලා වෙනම ආරම්භයගෙන තියෙනවා. සමහර තැන් තියෙන ඡේද පොඩ්ඩක් මාරු වෙච්ච තැන් තියෙනවා, අපි ඒ ඡේද ලකුණු කරලා තියෙනවා. ඊළඟ සංශෝධනයකට යනකොට ඒවා නැවත නිවැරදි වෙන්න අපට වෙන්න ඕනේ කියන එක. ඒක නම් අපිට හිතුව හිතුව විදිහට මතකරදී කියලා හිතන කියලා සංශෝධනය නොවේ යුතුයි. යම් විදිහකින් මේක විද්වත් මණ්ඩලයක් කරා සාකච්ඡා වෙලා සංශෝධනය වෙන්න ඕනේ. ඒ නායක හමුදුරු ත්‍රිපිටකයේ පරිවර්තනය කලේ හරියම කල්පනාවෙන් අපිට කියන ඒ පරිවර්තන මණ්ඩලයේ හමුදුරු කෙනෙක්ගේ පාලේ මේ කටයුතු බලාගෙන ඉඳපු හමුදුරු කෙනෙක් කියනවා හරිම ඔච්චර කල්පනාවෙන් මේක කලේ කියනවනේ සමහර වචන දවස් 3ක් විතර සාකච්ඡා කළා කියන එක වචනෙක දවස් 3ක් විතර මේ මණ්ඩලයේ තර්ක විතරක වාද විවාද පොත්පත් වලින් කරුණු දුව කියනවා. පංච සත්තා සමදාචරන්ති කියන වචනේට අර්ථ දක්වන්න ගියාම දවස් 3ක් හරියටම මේ වචනේ සාකච්ඡා කරලා මේකට තියෙන තේරුම මොකක්ද කියන එක. ඒ සාකච්ඡා කරන අන්තිමේතුම ආපු තීරණය තමයි මේකේ දෙන ගැඹුරු අර්ථය වෙන සිංහල වචන වලින් විතරක් කියන්න බෑ. ඒ නිසා මේක තියෙන සංස්කෘත පිළිවෙතම මේක එක පාළි නැත්නම් සංස්කෘත පිළිවෙතම කියලා කියනවා කියලා තමයි තේරුම් ගන්නේ. එච්චර කල්පනාවෙන් තමයි මේ දේවල් කළේ. ඒක සුදුසුකම අර්ථ විවරණය කරන්න පුළුවන් විදිහට ඒක තිබ්බා. ඉතින් ඒක නුසුදුසුකම අර්ථ විවරණය කරන්න ගියාට පස්සේ අර ඡ පස්සායතන ස්පර්ශායතන හය කියන එකට චක්කර ගත්තා වගේ තේරුම් දෙනවා. ඉතින් මේ කියන්නේ ත්‍රිපිටකයේ වැරදිල නෙමෙයි බලන අයට වැරදිච්ච එකක් තමයි තියෙන්නේ. ඇත්තටම එළියට පේනන පුද්ගලයෝ ටිකක් තමයි. හැබැයි මේ පුද්ගලයෝ පසුපස්සෙ විශාල සංවිධානයක් තියෙනවා. අපි ලෝකාලය ඇතුලේ කටයුතු කරපු නිසා අපි දන්නවා ඒක අභ්‍යන්තරයේ පෙර කරන කාරණාවක් නිසා ඒගොල්ලෝ ඒ කාරණාවන් සිද්ධ කරගන්න නිගන්න දෙන පිළිවෙලවත් තමයි තියෙන්නේ. ඒක නිසා දැන්වත් ආවේ තියෙනවා. අපි ඒකට උරුම උපකාර අරගෙන තියෙනවා. මුදා විද්‍යා සාදී ඒකව අපි උපකාර අරගෙන ඒකට බොහොමයක් අපි හදන්න ඕනේ තියෙනවා. මොළේ පිළිබඳව මොකටම හොයාගන්න පුළුවන් කොමිෂන් සභාව වාර්තාව කියවගෙන බුද්ධාගම කොමිෂන් සභාව වාර්තාව බලාගෙන ඉච්ච ඒ කාලෙම ඔබ විස්තරය කියලා තියෙන ඉස්සරහට වේද මොකක්ද කියන්නේ. දේශපාලන බලයක් සම්බන්ධ නොවී ධර්ම සංගායනාවක් කරනවා කියන එක අද කාලේ ලේසි නෑ. එකක් මානව හිමිකම් කියලා දේවල් කියන්නේ දේවල් කියයි. එතකොට නෛතික රැකවරණයක් සැලසෙන්නේ දැන් අජාසත් රජුරෝ කියන්නේ මොකද්ද? මන්තේ තොයන් ධම්මචක්කම් මයිහන් ආනාචක්කම් කියලා නෙවේ. වහන්සේලාගේ තියෙන ධම්මචක්ක මගේ තියෙන අනසක වහන්සේලා සංගායනා කරන්න කියනවා. රහතන් වහන්සේලාට සංගායනාව කරන ප්‍රදේශ වස්සසන්න දෙන්නේ අනිත් රහතන් වහන්සේලාට වස්සසන්න දෙන්නේ. එහෙම තමයි සංගායනාව කෙරුණේ. ඒ තරම් රැකවරණයක් කරලා අසෝක රජුරෝ විසාලේ 60,000ක් සිවුරු බලවල යවනවා. තමන් සංගායනාවේ සාමතුල දහස් සංගායනාව කරන්නේ 60,000ක් සිවුරු බලවල යනවා. එතකොට ඒ තරම් ශෝධනයක් බලස්කාරයෙන් ඉඳගෙන මොකක්ද කරන්නේ? ඒ යනවා නේද?
එතකොට කරන්න පුළුවන් කම දෙයක් ලැබුණේ රාජ්‍ය බලයත් ඒකට හේතු නිසා. ඉතින් ඒ වගේ රැකවරණයක් සැලසලා නෛතික ආරක්ෂාවක් සැලසෙනවා කියන එක ටිකක් ප්‍රායෝගිකව එහෙම කරගන්න අවශ්‍යයි. සියලුම දෙනාට නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ හැම සේවා කායික මානසික සැනසීමක් උදා කරගෙන අමා මහ නිවනින් සැනසෙන්නටම මේ කුසලයේ හේතු පාරමිතාවක් වේවා කියලා ආශිර්වාදනා අභිවාදන සීලස නිච්ඡමතා පුතායෝ චතරෝ ධම්මා වදන්තු ආයවන් ආයුරෝග්‍ය සම්පත්‍ති සක සම්පත්‍ති නිරචයතුන් සම්පත්‍ති ඉමිනාතේ සම්පත්‍ති අතරම එළියට පේනන පුද්ගලයෝ ටිකක් තමයි. හැබැයි මේ පුද්ගලයෝ පසුපස විශාල සංවිධානයක් තියෙනවා. අපි ලෝකාලය සිට කටයුතු කරගෙන නිසා අපි දන්නවා ඒක අභ්‍යන්තරයේ වැඩ කරන කාරණා නිසා ඒගොල්ලෝ ඒ කාරණාවන් සිද්ධ කරගන්න නිගන්න දෙන පිළිවෙලවල් සමඟ අපි පිළිබඳ දැනුවත් භාවයේ තියෙනවා. අපි ඒකට උදව් උපකාර අරගෙන තියෙනවා. හොඳා විද්‍යා සාදී ප්‍රවෘත්ති උපකාර අරගෙන ඒකට බොහොමයක් අපි ගෙනල්ලා තියෙනවා. මොදේ පිළිබඳව මොකටම ඔයාලා ගන්න බලක් කොමිෂන් සභාව වාර්තාව කියව ගන්න. ඉතින් මේ සභාව වාර්තාව බලාගෙන ඉති ඒ කාලෙම ඔබ විස්තරය කියලා තියෙන ඉස්සරහට වෙන්නේ මොකක්ද කියන්නේ. සංවිදේශන අපි මාතකාරී ප්‍රශ්න තමයි. ඒකද න්‍යාය දිහි වෙනා නෙමෙයි න්‍යාය දිහි කරනවා සහ න්‍යාය ප්‍රමෝට් කරන්න අවශ්‍ය වෙනම බලවේගයක් තියෙනවා නේද? අමහ වෙලාවට කැඩිලා ආපු අහඳුරු වෙනවා ඒ ටැග්වලින් ආපු අය ඒ ආපු අහඳුරු අපි දෙක කියනවා. අපි දැන් මාත් කවුරුත් එහෙම නැහැ නමුත් බුදුමාහාරයේදී සත්‍යාරාධිත සම්බන්ධ වෙනවා කියලා හත්ති. දැන් මම කියන්නේ නැනොත් වැරදි දෙයක් කියනකොට සායක විදියට ඇවිල්ලා ඒක ප්‍රොමෝට් කරන්න උදව් කරනකොට සමාජගත වෙන්නේ මොකද? අර වැරදි දෙය. අනේ ඒක ඉස්සරහට ගන්න බුදුමාහාරයේදී රාජ්‍ය සම්බන්ධ වෙනවා. බණක් තියෙනවා කියලා බෝඩ් එකක් දැම්මම 2000ක් ඇවිල්ලා පේන මාත්‍රමක ලොකු ප්‍රචාරයක් තියලා ඒ දේ කරන්න වෙනුත් කෙනෙක්ට ඒකට මුදල් වියදම් කරලා කරන්න කෙනෙක් ඉන්නවා කියන්නේ. ඒක ඒගොල්ලෝ කියන්නේ මේ රාජ්‍ය විශ්වවිද්‍යාලය ඇවිල්ලා කියලා. හැබැයි වැටලෝ තියෙන්නේ එයා අඳුර නිවැරදි වෙලා නිවැරදි දේ කියන්නේ ගත්ත විතරයි අර කරපු දේවල් ඔක්කොම අර දීපු ප්‍රතිපදිය එහෙම හදාගෙන. ඊට පස්සේ දැන් දේශනා ප්‍රතිද්ධ නැහැ. දැන් දේශනාවේ එක්ස්පෝස් කරලා ගන්න නැහැ. දැන් අර දෙන මාධ්‍යතාවන්නේ දැන් නැහැ. මේ කිසි පිටිපස්සෙන් නෝස්සනද අපි කැමතියි සේපත් කරන්නට ධර්මය කියන එක බොහොම ගැඹුරු දෙයක් වෙන්න පුළුවන්. ධර්මයේ ගැඹුරේ කියනකොට වඩා සුදුසුයි අපේ ජීවිතම ගැඹුරුයි කියන එක. ඒ නිසා තේරුම් ගන්නකොට මම බලාපොරොත්තු වෙන්නේ මේ කතා කරපු ඔක්කොම සියල්ලක්ම තේරුම් යාවි කියන එක. හැබැයි අපි පරිස්සමෙන් ධර්මයේ තේරුම් ගන්න ඕනේ. අපි වෙනම දැනගත් දෙයකට වඩා වැඩි දෙයක් එක දෙයක් හරි දැනගත්තා නම් ඒකත් ලොකු දෙයක්. මම සාමාන්‍යයෙන් හැම වෙලාවෙම කියන්නේ මොකක්වත්ම තේරුම් නැත්නම් ඒකත් ලොකු දෙයක් කියලා. ඒ බෞද්ධයෙක් විදිහට අපි මේ මෙච්චර ඝර්ෂණයේ මොකක්වත්ම තේරුනේ නැත්නම් තේරුණ කෙනාට වඩා අපි අප්‍රමාදී වෙන්න ඕනේ. කෙනෙකුට තේරුණා නම් තේරුණ කෙනාට වඩා නොතේරුණු කෙනා තමයි සාර්ථක වෙන්න ඕනේ තේරුම් ගන්න. තේරුම් ගන්න බැරි කමක් නැහැ. කාටවත් උත්සාහ ගැනීම තුළ තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා. ග්‍රහණ කරල කරන්න පුළුවන් කමක් නැහැ. සමහර ප්‍රශ්න කරනවා සුනිත සෝපාකලස් නිවන් දැක්කව කියලා ගැඹුරු ධර්මයක් අහලද කියලා. සුනිත සෝපාකල දැක්ක නිවන ගැන කතා කරන ගොඩාක් දෙනෙකු සමතයි. සත්‍යක නිවන් දැක්කේ නැහැ කියලා. සත්‍යක කියන්නේ පඬිතේ ඉගෙන ගත්ත කෙනෙක්. ඒක සමාජයේ තිබු මහා වාදී එයාට නිවන් දැකින්න බැරි වුණා. සුනිත සෝපාකල නිවන් දැක්කා. සෝපාකහවදුරුන්ගෙන් එක කියන්නේ මොකක්ද කියලා අහනකොට දුන්න උත්තරේ තමයි සබ්බේ සත්ත ආහාර චිතිකා සියලු සත්ත්ව ආහාරයේ නිවන කියන ප්‍රත්‍යේඥයට කියන උත්තරේ. ප්‍රත්‍යේඥයට කියන උත්තරේ ප්‍රත්‍ය ධර්මතාවයක මොනවද කියලා ඔය සූවිසි ප්‍රත්‍යේම විස්තර කරලා ඉන්න පුළුවන් උත්තරයක් තමයි සෝපාකහඳුර එක කියන්නේ මොකක්ද කියලා අහනකොට දුන්න උත්තරේ. එතකොට හිතන්නකෝ අවුරුදු 7ක් පුරාට වයස එතන නුවන් කොච්චරද කියලා. නුවන්ට ඇඟන්නේ ඒක ඒක අවශ්‍ය නැහැ. එතන මහා නුවණක් තිබුණා. එතන මහා ප්‍රඥාවක් තිබුණා. ඒ ප්‍රඥාව නිසා තමයි ධර්මයේ තේරුම් ගත්තේ. එහෙනම් ඒ ඇඟ දිහා බලලා අවුරුදු 7ක් ඔක තේරුම් ගත්තා නම් ඕකෙච්චර ගැඹුරු වෙන්නේ බෑනේ කියලා ධර්ම සරල කරන්න උත්සාහවත් වෙන්න එපා. ඒක කරන්න බෑ. ධර්ම කොහොමද ගැඹුරු දෙයක් කියුම් නොවෙන්නේ තමයි දැනගන්න තියෙන්නේ. නැත්නම් මොනවත් නැත්නම් සදායේ මේ ධර්මයේ කියන්නේ
එනිසා කවුරුත් අප්‍රමාදී වෙන්න අපි බණ දැනගෙන ඉගෙන ගන්න මේ මම කියන්නේ නේද කියලා හරි බණ අහලා මේක ටිකක් හිතට දියුණු කරන්න පටන් අරගෙන තමයි අපි මේක තේරුම් ගත්තේ. එනිසා කාටවත් බැරි කමක් නැහැ. ටිකක් හැබැයි වැඩිපුර උත්සාහවත් වෙන්න. ධර්මයේ හේවට කමක් නැහැ. අර වැරදි මතවාදවල තරවටිල මහා අකුසල් සිද්ධ කරගන්න එපායව මහා භයානක අකුසල් බරපතල අකුසල්. එනිසා ඒ තැන්වල එළියේ දේවල් සිද්ධ කරගන්නත් එපා. කවුරුත් කල්පනා කරගන්න අනුබවසුදී මේ සිද්ධ කරගත්ත සියලුම කුසල ශක්තිය අපි මේ වෙලාවේදී අපි තාර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ ධර්මාචාර්ය උත්තරයි මහා කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට මහා කඩවල ලබරතන ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේට දෙනමතම උතුම් නිවනේ සැනසීම පිණිස හේතු පාරමිතාවක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලුම දෙනා ඉෂ්ටකාරක සියලුම දේවදන සමූහයන් සියලුම දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. දෙවියන්ට උතුම් නිවනින් සැනසෙන්නටම මේ කුසල ශක්තිය හේතු පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලුම දෙනාට නිරුත් නිරෝගී සුවපත් භාවයේ චිරජීව නිසල සේවා කායික මානසික සැනසීමක් පුරා කරගෙන අමා මහ නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතු පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අභිවන්දන සීලස විචර්මතා ප්‍රචායන චතරෝ ධම්මා වදන්තේ ආයවන් සතර ආයාරෝග්‍ය සම්පත්‍ති සත්‍ය සම්පත්‍ති නිරෝධය සම්පත්‍ති ඉනිහාතේ සම්පත්‍ති